අපට මේ දහම්මඟ කියලා දුන්න අපේ කාලේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ලෝකේ කොතැනක වැඩ සිටියත් අප සියලු දෙනාගේම ගෞරවනීය නමස්කාරය උන්වහන්සේ උදෙසාම වේවා. සාදු සාදු සාදු. අසපුවේ වැඩ ඉන්න ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, මේ පින්වත් පිරිස මේ සූදානම් වෙන්නේ මේ ඇසළපුන් පොහෝ දවසේ බුදුරජාණන් වහන්සේ වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න. වස්සාන කාලේ එළඹෙන්න තියෙන්නේ ඒ වස් මාසවල බුදුරජාණන් වහන්සේලා අනුදැන වදාලා සංඝරත්නයට වස් වසන්න කියලා. ඉතින් ඇසළපුන් පොහොය දවසේ ඉඳලා තමයි වස් කාලය එළඹෙන්නේ. බුදුරජාණන් වහන්සේ තමන්ගේ භික්ෂු සංඝය අමතලා චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය දේව මනුස්සානං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ තමන් වදාළ සුන්දර ශ්‍රී සද්ධර්මය තුන් ලෝකෙටම දෙව්මිනිස් සත්ව ප්‍රජාවටම යහපත සැපේ සලසන්න හිතාගෙන. එතකොට පින්වත්නි, අපි අපේ ජීවිතේට මේ උත්තරීතර පරම ගම්භීර ඒ දහම ගලපගන්න ඕනේ. දහම ගලපගන්න නම් අපි ඒ දහම ගැන නුවණින් විමසන්න ඕනේ. නුවණින් විමසන්නේ නැතුව අපිට ඒ ධර්මය අපේ ජීවිතයට ගලපගන්න බැරි වෙනවා. නුවණින් විමසන්න නම් අපි ඒ ධර්මය අහලා තියෙන්න ඕනේ. නුවණින් විමසන්න නම් අපි ඒ ධර්මය අහලා තියෙන්න ඕනේ. ධර්මය අහන්න අපිට ධර්මය කියලා දෙන කල්යාණ මිත්‍රයෙක් ඉන්න ඕනේ. එහෙමනම් මේ ගමනේ ආරම්භය කල්යාණ මිත්‍රයා. මේ ගමනේ ආරම්භය කල්යාණ මිත්‍රයා. කල්යාණ මිත්‍රයා මුණගැහුණාම එයාට සද්ධර්ම ශ්‍රවණය ලැබෙනවා. සද්ධර්ම ශ්‍රවණයයි කල්යාණ මිත්‍රයයි කියන මේ බාහිර සාධක දෙක කෙනෙක්ගේ ජීවිතයට ලැබෙනකොට එයා තුල උපදිනවා කාරණා දෙකක්. ඒ තමයි නුවණින් විමසන එකයි ධම්මානුධම්ම පටිපදාවයි. නුවණින් විමසන එකයි ධම්මානුධම්ම පටිපදාවයි ඇති වෙනවා. එතකොට පින්වත්නි, මෙන්න මේ විදිහට අපි
අපේ ජීවිතයට ධර්මය ළඟා කරගත්තොත් මේ නිවි සෙනසෙන දහම පුරුදු කරගත්තොත් අපි ඒකාන්තයෙන්ම දුක අවසන් කරන ඒ මාර්ගයට පිවිසෙන්න වාසනාව ලැබෙනවා. කල්යාණ මිත්‍ර ඇසුරක සද්ධර්ම ශ්‍රවණය කර කර නුවණින් විමස විමස ඒ ජීවිතයේ තමන්ගේ ධර්ම ඒ ධර්මයේ තමන්ගේ ජීවිතයට ගලපා ගන්නවා නම් පින්වත්නි ඒ කෙනාගේ ඒ අමා නිවන්සුව බොහෝ දුර වෙන්නේ නෑ. ඒ කෙනාට අමා නිවන්සුව බොහෝ දුර වෙන්නේ නෑ. යාලා ඉක්මනට නිවන් දකිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේලා වදාළේ ඉක්මනටම නිවන් දකින්න අප්‍රමාදී වෙන්න ප්‍රමාද වෙන්න එපා කියලානේ. එහෙමනම් අපිත් අප්‍රමාදී වෙලා ප්‍රමාද වෙන්නේ නැතුව මේ ධර්මයේ හැසිරෙන්න ඕනේ. ඉතින් අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා බුදුරජාණන් වහන්සේ වදාළ මජ්ක්‍ධිම නිකාය පොත් වහන්සේගේ තියෙන සප්පුරිස සූත්‍රය. මොකද දේශනාවේ නම සප්පුරිස සූත්‍රය. සත්පුරුෂයා ගැන වදාළ දේශනාව. කවුරු ගැනද වදාලේ? සත්පුරුෂයා ගැන. එහෙනම් ඕන්න බලන්නකෝ පින්වත්නි, දැන් කළු ගැන කතා කරන්නේ නැතුව සුදු ගැන කතා කරන්න බෑ නේද? සාපේක්ෂයිනේ නේ. ඒ වගේම උස ගැන කතා කරන්නේ නැතුව මිටි ගැන කතා කරන්න බෑ. දුක ගැන කියන්නේ නැතුව සැප ගැන කියන්න බෑ. මොකද දුක ගැන කතා කරපුවම තමයි සැපක් ගැන මානයක් අපිට ලැබෙන්නේ නේද? ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන සත්පුරුෂයා ගැන. කවුරු ගැනද දේශනා කරන්නේ? සත්පුරුෂයා ගැන. සත්පුරුෂයා කියන්නේ කවුද? එහෙමනම් ඔන්න බලන්න, දැන් ඔන්න අපිට පුළුවන් පින්වත්නි අපි සත්පුරුෂද නැද්ද කියලා බලාගන්න. අපි යවට ඉන්න ලෝකයා දිහා බලලා මෙයා සත්පුරුෂද නැද්ද කියලා බලාගත්ත හැටි. අසත්පුරුෂයෙක්ද සත්පුරුෂයෙක්ද කියලා හොයාගන්න පුළුවන්. එහෙමනම් බුදුරජාණන් වහන්සේ යම් යම් මාන ටිකක් යම් යම් මිනුම් දඬු ටිකක් දෙනවා. සත්පුරුෂයා කියන්නේ මේ කෙනාට, අසත්පුරුෂයා කියන්නේ මේ කෙනාට. සත්පුරුෂයා තුල මේ ගතිගුණ තියෙනවා, අසත්පුරුෂයා තුල මේ ගති තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට සත්පුරුෂ ධර්මයට අයිති මොනවද? අසත්පුරුෂ ධර්මයට අයිති මොනවද කියලා බුදුරජාණන් වහන්සේ හොඳට පැහැදිලි කරනවා. හොඳට අහගන්න ඕන සූත්‍ර දේශනාව. තං සුනාත, හොඳට අහන්න ඕනේ. මනසි කරෝම, නුවණින් විමසන්න ඕනේ. එතකොට තමයි ඒ දහම ජීවිතයට ගලපගන්න ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන්නේ අනේපිඩු සිටුතුමාගේ ඒ ජේතවනාරාමෙන්. ඇයි මේ හුඟක් දේශනා ජේතවනාරාමෙම? අවුරුදු 45ක් දහම් දේශන ජීවිතේ 20 ගණනක්ම වැඩ ඉන්නේ කොහෙද? සැවැත්නුවර. ඒ නිසායි ජේතවනාරාමෙම වැඩිපුර ධර්ම දේශනා වගයක් අපිට අහන්න ලැබෙන්නේ. ඉතින් මේ ජේතවනාරාමේ වැඩ හිටපු බුදුරජාණන් වහන්සේ පින්වත් මහණෙනි කියලා භික්ෂු සංඝයාව ඇමතුවා. පින්වත් මහණෙනි කියලා භික්ෂු සංඝයාව ඇමතුවා. ඒ වෙලාවේ භික්ෂූන් වහන්සේලාත් පින්වතුන් වහන්ස කියලා බුදුරජාණන් වහන්සේව ආමන්ත්‍රණය කළා. බුදුරජාණන් වහන්සේට පිළිතුරු දුන්නා. ආන් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේන් මෙහෙම වදාලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම වදාලා. කොහොමද වදාලේ? පින්වත් මහණෙනි, මම ඔබට සත්පුරුෂයන්ගේ ධර්මයත් අසත්පුරුෂයන්ගේ ධර්මයත් කියලා දෙන්නම් කියනවා. මහණෙනි, මම ඔබට සත්පුරුෂයන්ගේ ධර්මයත් අසත්පුරුෂයන්ගේ ධර්මයත් කියලා දෙන්නම් කියනවා. ඒ කියලා කියනවා එය සවන් යොමා ආසන්න කියනවා. දැන් බලන්නකො, බුදු කෙනෙක් මතක් කරනවා සවන් යොමල ආසන්න කියනවා. මනාකොට නුවණින් මෙනෙහි කරන්න විමසන්න කියනවා. මම කියලා දෙන්නම් කියනවා. එන ඉතුරු හරියක් ගැන දෙයක් නැහැ නේද? හොඳට අහන්න ඕනේ, හොඳට නුවණින් විමසන්න ඕනේ කියනවා. ආන් මම කියලා දෙන්නම් කියනවා. ඒකට ස්වාමීන් වහන්සේලා මොකද කළේ? එහෙමයි ස්වාමීනි කියලා ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට පිළිතුරු දුන්නා.
ඒවෙලාවෙ බුදුරජාණන්ස වෙන්න මෙහෙම මේ දේශනේ වාදාල. පිනත් මහණෙනි, අසත්පුරුෂ ධර්මය කියන කියන්නේ මොකක්ද? එන සත්පුරුෂය ගැන කියන්න ඉස්සල බුදුරජාණන්ස අසත්පුරුෂය ගැන කියනවා. අසත්පුරුෂයා ගැන දේශනා කරපු ගමන් එහෙනම් ඒවා නැති කෙනා කවුද? සත්පුරුෂය. ඒ දේවල් නැත්තං එයා සත්පුරුෂයෙක්. එන අසත්පුරුෂයා වඳුනාගත්ත ගමන් සත්පුරුෂයාව වෙන් වෙලා පේනවා. සත්පුරුෂ ගති තියෙනවා නම් අසත්පුරුෂ ගති නැත්තං ආන් එයා සත්පුරුෂයෙක් කියලා අපිට අඳුනගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අසත්පුරුෂයා උසස් කුලෙන් පැවිදි වෙච්ච කෙනෙක් වෙන්නත් පුළුවන් කියනවා. එතකොට ඔහු කල්පනා කරනවා මෙහෙම කියනවා. උසස් කුලයෙන් පැවිදි වෙච්ච කෙනෙක් කියනවා. එයා පැවිදි වෙච්චාම මෙන්න මෙහෙම කල්පනා කරනවා කියනවා. මං උසස් කුලයෙන් තමයි පැවිදි වුනේ කියනවා. මේ අවශේෂ භික්ෂූන් වහන්සේලා උසස් කුලෙන් පැවිදි වෙච්ච උදවිය නෙවෙයි. මම තමයි උසස් කුලෙන් පැවිදි වුනේ. අනික් අය උසස් කුලෙන් පැවිදි වෙච්ච අය නෙවෙයි. මේ මෙහෙම එයා හිතනවා කියනවා. එතකොට හිතනකොට ඔහු උසස් කුලය මුල් කරගෙන තමාව හුවා දක්වනවා කියනවා. ඒ කුලේ මුල් කරගෙන තමාව හුවා දක්වනවා කියනවා. අනේ මං උසස් කුලෙන් ඉපදුනේ. මේ හාමුදුරුවරු එහෙම නෑ. ඔය පොඩි පොඩි කුලෝලින් පහත් කුලෙන් ඉපදිනා මේ මම නෙමේ උසස් කුලේ කියලා ඔන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් හේතනවා කියනවා. ආන් එතකොට එයා මොකද දෙන්නේ? කුලය මුල් කරගෙන තමාව ඉස්මතු කරනවා. තමාව හුවා දක්වනවා. අනුන්ව හෙලා දකින්නවද නැද්ද? අනුන්ව හෙලා දකින්නවා කියනවා. පින්වත් මහණෙනි, ඔය දෙයත් අසත්පුරුෂ ධර්මයට අයිති කියනවා. මොකද්ද? ඒක තමයි අසත්පුරුෂ ධර්ම. එහෙනම් කවුරු හරි කෙනෙක් කුලය මුල් කරගෙන තව කෙනෙක්ව හෙලා දකිනවා නම් ඒක මොකක්ද? අසත්පුරුෂ ධර්මයක්. ඒක අසත්පුරුෂයෙක්ගේ තියෙන ගතිය. එතකොට එහෙනම් සත්පුරුෂයා කවුද කියලා අපිට හිමින් සැරේ අහගන්න පුළුවන්. බුදුරජාණන් දේශනා කරනවා ඔන්න තමාව කුලය මුල් කරගෙන හොවා දක්වනවා කියනවා. භික්ෂුවක් ඉන්නවා කියනවා. දැන් මෙතන භික්ෂුව ගැන විතරක් නෙවෙයි බුදුරජාණන්සේ පින්වත් මහණෙනි කියලා අමතන්නේ අර එතන ඉන්න වැදගත්ම පිරිස සංඝයා නිසා. හැබැයි මේක ගිහියෙක් කළත් අසත්පුරුෂ ගතියක්ද නැද්ද? තමන් උපන්න කුලේ මුල් කරගෙන මං අහවල් කුලේනේ, අපි අහවල් කුලේනේ කියලා ඔන්න මොකද වෙන්නේ කියනවා නම් ඒක අසත්පුරුෂ ගතියක්. අනික් අය මේ අඩු කුලේනේ, අනේ මේ උන්ගේ ගෙවල් වලින් කන්නවත් බැ, අනේ අපි එහෙම නෑ, මේ වංශවත් අය අපේ පරම්පරාවේ මෙහෙමයි. එතකොට අනික් අයව හෙලා දකිනවා. මේ අයව මොකද වෙන්නේ? තමා ගැන හුවා දක්වනවා. මේක අසත්පුරුෂ ධර්මයට අයිති කියනවා. එහෙනම් දැන් ඔන්න බලන්න ඔයාලගේ හිත්වල දැන් නිකන් කල්පනා කරන්න ඕනේ නෑ. එතකොට එහා ගෙදර අක්කත් අසත්පුරුෂයිනේ, අපේ නැන්දම්මත් අසත්පුරුෂයිනේ. එහෙම නෙමෙයි හිතන්න වෙන්නේ. අනුන් තුලින් නෙමෙයි මේක දකින්නේ, තමා තුලින් දකින්නේ. මා තුල ඔය ගතිය තියෙනවද? මම කාව හරිව කුලේ හේතු කරගෙන පහත් කරලා සලකනවද? මම කොයි වෙලේක හරි කුලේ මුල් කරගෙන මං හුවා දක්වනවද කියලා බලපුවාම තමා තුල අසත්පුරුෂ ධර්මයක්ද තියෙන්නේ කියලා හොයාගන්න පුළුවන්. ඔන්න හොඳට මතක තියෙන්න ඕනේ දැන් දේශනේ ඉවර වෙනකොට. ඊළඟට බුදුරණසේ දේශනා කරනවා පින්වත් මහණෙනි, සත්පුරුෂයා නම් මේ විදිහටලු කල්පනා කරන. ඔන්න ඔයාලා සත්පුරුෂෙක් නම් මෙන්න මෙහෙම කල්පනා කරන්න ඕනේ කියලා කියනවා. උසස් කුලේ උපන්න කියලා ලෝභ සහගත දේශේ වෙලා යන්නේ නෑ. උසස් කුලේ උපදුනා කියලා ලෝභය දුරු වෙන්නේ නෑ කියනවා. උසස් කුලේ ඉපදුනා කියලා ද්වේෂය දුරු වෙන්නේ නෑ. මෝහය දුරු වෙන්නේ නෑ කියනවා. එහෙනම් කුලේ අනුව උසස් කුලේ අයගේ විතරයි ලෝභ දේශ මෝහ දුරු වෙන්නේ, පහත් කුලේ අයගේ ලෝභ දේශ මෝහ දුරු වෙන්නේ නෑ කියලා එකක් නෑ කියනවා. එදකොට මොකද වෙන්නේ? අන්න බුදුරජාණන් දේශනා කරනවා උසස් කුලේ මහාන උනේ නැතත් ඒ භික්ෂුව ධර්මානුකූලව ධර්මානු ධම්ම ප්‍රතිපදාවෙන් යුක්ත නම් එයා පහත් කුලේ වුණත් උසස් කුලේ වුණත් කමන්නේ, ධම්මානු ධම්ම ප්‍රතිපදාවෙන් ඉන්නවා නම් ආන් යහපත් ප්‍රතිපදාවෙන් යුක්ත නම් ධර්මෙහි හැසිරෙනවා නම් ඔහු පිදිය යුක්තෙක්මයි කෙනු. එහෙමනම්
උසස් කුලේ අයිති වුණත් නැතත් පහත් කුලේ වුණත් නැතත් අපි මොකද්ද කරන්න වෙන්නේ? ආ, ලෝභය, ද්වේෂය, මෝහය මොකද වෙන්නේ? සේවලා යන විදිහට වැඩතු කරන්න ඕනේ. දැන් උසස් කුලේ ඉපදුනා කියලා රාග, ද්වේෂ, මෝහ දුරු වෙන්නේ නෑ කියනවා. පහත් පෙළේ ඉපදු පහත් කුලේ උපදුනා කියලා හැම වෙන්නේ නෑ කියනවා. මොකද වෙන්නේ? කවුරු හරි කෙනෙක් ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් යුක්තනම් විවිනේ ධර්මේ හැසිරෙනවා නම් යහපත් ප්‍රතිපදාවේ යුක්තනම් මොකද වෙනවා කියන්නේ? එයානම් පිදිය යුත්තේ කායි කුලේ ගැන හොයන්න ඕනේ නෑ කියනවා. ඒ කාරණේටම තමයි ප්‍රශංසා කරන්න ඕනේ කියන. එහෙනම් උසස් කුලේ පහත් කුලේ කියලාද ප්‍රශංසා කරන්න ඕනේන්නේ? ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් ඉන්න එකටද? ධම්මානුධම්ම පටිපදාවෙන් ඉන්න එකට තමයි අපි මොකද වෙන්නේ ගරු කරන්න ඕනේ, ප්‍රශංසා කරන්න. මේ විදිහට සත්පුරුෂයා ප්‍රතිපදාවේම හිතේ පිහිටුවාගෙන උසස් කුලේ ඉපදීම මුල් කොට තමාව හුවා දක්වන්නේ නැහැ, අනුන්ව හෙලා දකින්නේ නැහැ. ආ, සත්පුරුෂයා මොකද කරන්නේ? කුලේ මුල් කරගෙන තමාව හුවා දක්වන්නේත් නැහැ, අනුන්ව හෙලා දකින්නේ නැහැ. එයා ධම්මානුධම්ම පටිපදාවේ ඉන්නවා. ධම්මානුධම්ම පටිපදාවේ ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? ඕන් ඒකෙනා සත්පුරුෂ ධර්මයේ තියෙන කෙනෙක් වෙනවා. සත්පුරුෂ ධර්මයේ තියෙන කෙනා කාවවත්ව මොනම හේතුවක් මුල් කරගෙනවත් හුවා දක්වන්නේ හේතා හෙලා දකින්නෙත් නැහැ, තමාව හුවා දක්වන්නෙත් නැහැ, කවුරුවත්ව හෙලා දකින්නෙත් නැහැ, තමාව හුවා දක්වන්නෙත් නැහැ. ඒක තමයි සත්පුරුෂ ධර්මය. ඔන්න බුදුරජාණන් දේශනා කළා. දැන් හොඳට හිතන්න, තමා තුළ මේක තියෙනවද? මම කවුරුවත් හෙලා දකිනවද? මම මං ගැන මහා මාන්නකින් ඉන්නවද? අදිටක්සේරුවකින් ඉන්නවද? මාව හුවා දක්වනවද කියලා බලන්න. හුවා දක්වන කෙනෙක් නම් අසත්පුරුසයි. අනුන්ව හෙලා දකිනවනම් අසත්පුරුසයි. හැබැයි හුවා දක්වන්නෙත් නැත්නම්, අනුන්ව හෙලා දකින්නෙත් නැත්නම්, ධම්මානුධම්ම පටිපදාවේ ඉන්නවනම් ඒ කෙනාට මොකද වෙන්නේ? සත්පුරුෂ ධර්මයේ තුල ඉන්න කෙනෙක් කියලා හඳුන්වනවා. පිනොත් මහණෙනි, තව එකක් කියනවා නම්, නැවත අනෙකක් කියනවා නම්, අසත්පුරුෂයා ඊටා වැදගත් පවුල් පසුබිමකින් ඇවිත් පැවිදි වුණා වෙන්න පුළුවන් කියනවා. අසත්පුරුෂයා වැදගත් පවුල් පරිසරයකින් ඇවිල්ලා පැවිදි වුණා වෙන්න පුළුවන් කියනවා. එහෙම නැත්නම් බොහෝ සැප සම්පත් ඇති පවුලකින් ඇවිල්ලා පැවිදි වුණා වෙන්න පුළුවන් කියනවා. උසස් භෝග සම්පත් ඇති පවුලකින් ඇවිල්ලා පැවිදි වුණා වෙන්න පුළුවන් කියනවා. සැප සම්පත් තියෙන, භෝග සම්පත් තියෙන, ඒ වගේම පවුල් පසුබිම හොඳ කෙනෙක් ඔන්න පැවිදි වෙනවා. එයා ඇවිල්ලා කල්පනා කරනවා, මම උසස් පවුලකින් පැවතගෙන එන්නේ, පවුල් පසුබිම අපේ හොඳයි, ඒ වගේම බොහෝ සැප සම්පත් අපට තියෙනවා, ඊළඟට අපට මොකද වෙන්නේ? අපිට උසස් භෝග සම්පත් තියෙනවා කියලා මෙයා මොකද කරන්නේ? භෝග සම්පත් මුල් කරගෙන, පවුල් පසුබිම මුල් කරගෙන ඒක නා මොකද කරන්නේ? අන්න මං විතා උසස් භෝග සම්පත් ඇති හොඳ පවුල් පසුබිමකින් පැවතෙන්නේ කියලා ඔන්න මොකද කරන්නේ? හිතලා අර ස්වාමීන් වහන්සේ හිතනවා කියනවා, අනික් අය නම් එහෙම නෑ, උසස් පවුල් පසුබිමක් යාලට නෑ, බොහෝ භෝග සම්පත් යාලට නෑ, ඒ වගේම උසස් භෝග සම්පත් යාලට නෑ කියලා. ඔන්න එයා හිතලා මොකද කරන්නේ? තමාව හුවා දක්වනවා, අන් අයව හෙලා දකිනවා. මේක මොන ධර්මයටද අයිති? මේක අයිති අසත්පුරුෂ ධර්මයට. බුදුරජාණන් දේශනා කරනවා, සත්පුරුෂයා නම් එහෙම නෙමෙයිලු කල්පනා කරන්නේ. ඒ කියන්නේ ඔයාලා නෙමෙයි නේද? එහෙමද පින්වත්නි? තමත් සත්පුරුෂයෙක් නම් ඕන් කල්පනා කරන විදිය. දැන් ඉතින් මැනගත්ත හැකි හොඳ අධිකෝඩුවක් නේද? අර හොඳ මිනුම් දණ්ඩක්. මම කොතනද කියලා බලාගත්ත හැකි. ඕන්න සත්පුරුෂයා මෙහෙමලු හිතනවා කියන්නේ, විතා උසස් භෝග සම්පත් තිබුණා කියලා ලෝභ සහගත සිතිවිලි ප්‍රහාණය ෂය වෙලා යන්නේ නෑ, ද්වේෂ සහගත සිතිවිලි මේ ෂය වෙලා යන්නේ නෑ, මෝහ සහගත සිතිවිලි ෂය වෙලා යන්නේ
නෑ ඉතා උසස් භෝග සම්පත් තිබුණ කියලා ඊළඟට ඉතා යහපත් භෝග සම්පත් තිබුණ කියලා ලෝභයසේ වෙන්නේ නෑ ද්වේෂයසේ වෙන්නේ නෑ මෝහයසේ වෙලා යන්නේ නෑ කියනවා එනකොට මොකද කරන්නේ යම් කිසි කෙනෙක් ධර්මානුධම්ම ප්‍රතිපදාවේ යුක්තනම් ඊළඟට යහපත් ප්‍රතිපදාවකින් යුක්තනම් ඊළඟට එයා ධර්මයේ හැසිරෙනවා නම් යහපත් ප්‍රතිපදාවෙන් යුක්ත ධර්මයේ හැසිරෙන මේ කෙනාම තමයි පිදුවේ යුත්තේ කියනවා. එයාව තමයි පිදියේ යුත්තේ කියනවා. ඒ කාරණේටමයි ප්‍රශංසා කළ යුත්තේ කියනවා. ඒ කාරණේට තමයි ප්‍රශංසා කරන්න ඕනේ කියනවා. එහෙනම් මොකේද ප්‍රශංසා කරන්න වෙන්නේ? මම හොඳ උසස් පවුලකින් පැවිදි වුණා කියලා රාග දේශ මොහ දුරු වෙන්නේ නැහැ කියලා කල්පනා කරන හොඳට භෝග සම්පත් තියෙනවා කිව්වා කියලා නේද සැප සම්පත් තිබුණා කියලා මම මගේ ලෝභයේ සේවෙලා නැහැ ද්වේෂයේ සේවෙන්නේ නැහැ මෝහයේ සේවෙන්නේ නැහැ එයා ධම්මානුධම්ම පටිපදාවේ ඉන්නවා එයා ධර්මයේ හැසිරෙනවා ආන් ඒක නා මොකද කරන්නේ මේ විදියට සත්පුරුෂයා ප්‍රතිපදාවෙම හිත පිහිටුවා ගන්නවා කියනවා ඉතා උසස් භෝග සම්පත් ඇති බව මුල් කොටගෙන තමාව හුවා දක්වන්නේ නෑ අන් අයව හෙලා දකින්නේ නෑ අපි පෝසත් කියලා තමාව හුවා දක්වගන්නේ නෑ අන් අයට හෙලා දකින්නේ නෑ අනේ අයට කන්න වේලක්වත් නෑ එදා වේලක්වත් නෑ මහා හිඟන පිරිසක් එහෙම හිතන්නේ නෑ කියනවා එයා හිතන්නේ උසස් භෝග සම්පත් තිබුණා කියලා නේද උසස් බොහෝ භෝග සම්පත් තිබුණා කියලා ඊළඟට ඒ මොනවා තිබුණත් ලෝභයේ සේවෙන්නේ නෑ ද්වේෂයේ සේවෙන්නේ නෑ මෝහයේ සේවෙන්නේ නෑ කියන ඒ නිසා ආන් එහෙම කල්පනා කළා එයා ධර්මයේ හැසිරීලා ප්‍රතිපදාවෙන් යුක්ත වෙලා ඉන්නවා කියනවා ආන් ඒ ප්‍රතිපදාවෙන් ඉන්න කෙනාට තමයි සත්පුරුෂයා කියන්නේ යාල් තුල තමයි සත්පුරුෂ ධර්මයේ තියෙන්නේ කියනවා. දැන් බලන්න ඕනේ තමා තුලින් මේ දහම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි නැවත අනේකක් කියනවා නම් සත්පුරුෂයා ඊටා ප්‍රසිද්ධ කීර්තිමත් කෙනෙක් වෙන්න පුළුවන් කියනවා. එතකොට මොකද කියන්නේ මං ප්‍රසිද්ධයි මං මහා ජනප්‍රියයි මං හරි කීර්තියක් තියෙන කෙනෙක් කියලා හිතෙනවා කියනවා. එතකොට මොකද වෙන්නේ? ඕ එතකොට ඔහු කල්පනා කරන මේ විදිහට මං ඉතා ප්‍රසිද්ධ වූ කීර්තිමත් කෙනෙක්. නමුත් මේ අනෙක් ස්වාමීන් වහන්සේලා එහෙම ප්‍රසිද්ධ නෑ. අල්පේ ශාක්‍යයි මේ චූටි චූටි අය. මම නම් මහේ ශාක්‍යයි කියලා ඔහු ප්‍රසිද්ධිය මුල් කරගෙන මොකද කරන්නේ? ආන් තමාව හුවා දක්වනවා. අන් අයව හෙලා දකිනවා කියනවා. ආන් ඒකයිති මොන ධර්මයටද? ආසත්පුරුෂ ධර්මෙදී නම් ප්‍රසිද්ධිය මුල් කරගෙන හෙලා දකිනවා නම් කෙනෙක්ව තමාව හුවා දක්වනවා නම් එයා ආසත්පුරුෂ ධර්මයට අයිති කෙනෙක්. එයා තුල තියෙන්නේ මොනවද? ආසත්පුරුෂ ධර්මය කියනවා. ඊළඟට බුදුරජාණන් කියනවා පින්වත් මහණෙනි සත්පුරුෂයවම නෙවෙයි හිතන්න කියනවා. සත්පුරුෂයයි කියනවා කියනවා. කොහොමද? ප්‍රසිද්ධ කෙනෙක් වුණා කියලා ඒ හේතුවෙන් ලෝභය ෂේ වෙන්නේ නැහැ. ද්වේෂ සහගත දේවල් ෂේ වෙන්නේ නැහැ. මෝහ සහගත දේවල් ෂේ වෙලා යන්නේ නැහැ. ප්‍රසිද්ධ වුණත් නැතත් කීර්තිමත් වුණත් නැතත් මොකද වෙන්නේ? යම් භික්ෂුවක් ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් ඉන්නවනම් යම් භික්ෂුවක් ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් ඉන්නවනම් මොකද වෙනවා කියන්නේ? ආන් ඒ කෙනා ධර්මයේ හැසිරෙනවනම් ඔහු තමයි පිදියේ යුත්තා. එයාම තමයි පුදන්න ඕන කියනවා. ඒ වගේම මොකද වෙන්නේ? ඒ කාරණේටමයි ප්‍රශංසා කරන්න ඕන කියනවා. ඒ මොකද්ද? ප්‍රසිද්ධිය කීර්තිය මුල් කරගෙන තමාව හුවා දක්වන්නේ නැති එකටත් අනුන්ව හෙලා දකින්නේ නැති එකටත් තමයි ප්‍රශංසා කරන්න ඕන කියනවා. ඒකට තමා පුද පූජා කරන්න ඕන කියනවා. ඒ ගුණේට නේද? හරි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි තව එකක් කිව්වොත් ඒ තමයි අසත්පුරුෂයා සිවුරු පින්ඩපාත සේනාසන ගිලම්පස බෙහෙත් පිරිකර ඒ කියන්නේ සිව්පසය
සිව්පස්සේ මුල් කරගෙන මොකද කරන්නේ? ඒ ලාභ සත්කාර ලැබෙන කෙනෙක් කෙනා. එයාට හොඳට සිව්පස්සේ ලැබෙනවා කෙනා. සිවුරු ලැබෙනවා, චීවර, පින්නපාත, සේනාසන, බෙහෙත් ගිලන්පස හොඳට ලැබෙනවා කියනවා. ආන් එහෙම ලැබෙනකොට මොකද වෙන්නේ? එයා මෙහෙම හිතනවා කියනවා. මට නම් සිවුරු පිරිකර පින්නපාත සේනාසන ගිලන්පස ඕන තරම් ලැබෙනවා. අනේ ඉතින් අනික් කාමදුරුන්ට එහෙම නෑනේ, අනික් අයට එහෙම නෑනේ කියලා. එයා මොකද කරන්නේ? අර තමන්ට ලැබෙන දේ දැකලා චීවර, පින්නපාත, සේනාසන, ගිලම්පස කියන මේ තමන්ට ලැබෙනේ වසී කරලා එයා මොකද කරන්නේ? තමාව හුවා දක්වනෝ, අන් අයව පහත් කරලා සලකනවා, හෙලා දකිනවා කියනවා. මේක මොකක්ද? අසත්පුරුෂ ධර්මය කියනවා. එහෙනම් ලැබෙන විදිහ අනුව පින්නපාත, චීවර, සේනාසන, ගිලම්පස, බෙහෙත් ආදිය තමන්ට ලැබෙනවා, අන් අයට ලැබෙන්නේ නැහැ කියලා ඔන්න භික්ෂුවක් අනික් අයව හෙලා දකිනවා, තමාව හුවා දක්වනවා. මේක මොන ධර්මයටද අයිති? මේක අයිති අසත්පුරුෂ ධර්මයට කියනවා. ඊළඟට බුදුරජාණන් කියනවා, හැබැයි සත්පුරුෂයා නම් ඔහොම කල්පනා කරන්නේ නැහැ කියනවා. ඔය සිව්පසේ ලැබුණා කියලා නේද? ධන දාන්න දීපල ලැබුණා කියලා, චීවර, පින්නපාත, සේනාසන, ගිලම්පස ලැබුණා කියලා ඒ හේතු කරගෙන මේ ලෝභසිත ෂේ වෙලා යන්නේ නෑ, ද්වේෂයේ සේවලා යන්නේ නෑ, මෝහයේ සේවලා යන්නේ නෑ. ඒ නිසා එයා මොකද කරන්නේ? එයා ධම්මානු ධම්ම ප්‍රතිපදාවේ ඉන්නවා. චීවර, පින්නපාත, සේනාසන, ගිලම්පස ලැබුණත් නැතත් එයා කොහමද ඉන්නේ? ධම්මානු ධම්ම ප්‍රතිපදාවේ ඉන්නවා කියනවා. එතකොට එයා ධම්මානු ධම්ම ප්‍රතිපදාවෙන් යහපත් ප්‍රතිපදාවක යුක්ත වෙලා ඉන්නකොට මොකද වෙන්නේ? එයා ධර්මයේ හැසිරෙනකොට එයා ඉන්නේ කොහෙද? සත්පුරුෂ ධර්මයේ. ඒ විදිහට සත්පුරුෂයා ප්‍රතිපදාවේම හිත පිහිටුවා ගත්තාම මොකද වෙන්නේ? ලාභ සත්කාර මුල් කරගෙන තමාව හුවා දක්වන්නේ නැහැ කියන සත්පුරුෂයා ප්‍රතිපදාවේමයි හිත පිහිටුවා ගන්න කියනවා. සත්පුරුෂයා ප්‍රතිපදාවේමයි හිත පිහිටුවා ගන්න කියනවා. ලාභ සත්කාරවලට හිත යවන්නේ නැහැ කියනවා. තමාව හුවා දක්වන්නේ නෑ, අන්න අයව පහත් කරලා සලකන්නේ නෑ කියනවා. අන්න සත්පුරුෂ ධර්මය කියනවා. එහෙනම් මේ ලැබෙන චීවර, පින්නපාත, සේනාසන, බෙහෙත් ගිලම්පස නිසා තමාව හුවා දක්වන්නේ නෑ, අන්න අයව හෙලා දකින්නේ නෑ කියනවා. එහෙනම් දැන් මේක පින්වත් පිරිසටත් අදාළද නැද්ද? තමන්ට යාන වාහන, කෑම බීම, බෙහෙත් ගිලම්පස මේ මොනවා හරි තියෙනවා කියලා එයා ඒ ගැන උඩඟු වෙන්න හොඳ නෑ, හුවා දක්වන්න හොඳ නෑ, ඒ වගේම අන් අයව පහත් කරලා සලකන්න හොඳත් නෑ කියනවා. දැන් හොයන්න පුළුවන්ද බැරිද? තමා කවුද කියලා? ඈ, එහෙනම් යන ගමන් බෝඩ් එකක් ගහගන්න ඕන. සත්පුරුෂයා. ඊළඟට එල්ල ඕන කලේ අසත්පුරුෂයා. අය කවුරුවත් දෙන්න ඕනේ සම්මාන නේ? තමා තනියම තීරණය කරන්න බැරිද? තමාගේ තැන තමා තනියම තීරණය කර හැකි. මම සත්පුරුසයි, මම අසත්පුරුසයි තීරණය කරන්න බැරිද? පුළුවන්, හොඳටම නේද? හරි, ඊළඟට මොකද වෙන්නේ? මහණේ තව එකක් කිව්වොත්, බොහෝ දැනගත් කරුණු ඇති බහුශ්‍රුත අසත්පුරුෂයෙක් ඉන්නවා කෙනවා. කෙනෙක් ඉන්නවා කෙනවා බොහෝ දැනුමක් තියෙනවා, බහුශ්‍රුතයි, බොහෝ ඇසූ පිරියුතෙන් තියෙනවා කෙනවා. එතකොට එයා කල්පනා කරන්නේ කොහොමද? එතකොට එයා කල්පනා කරනවා, බොහෝ දැනගත් කරුණුළු වලින් යුක්තව බහුශ්‍රුතයිනේ මං. එතකොට මෙන්න මේ විදිහට මොකද කරන්නේ? තමන් බහුශ්‍රුතයි, අන් භික්ෂූන් අන් අය බහුශ්‍රුත නැහැ කියලා මොකද වෙන්නේ? එයා හිතන්න පටන් ගන්නවා, මම තමයි ඔක්කොම දන්නේ, අනික් අය දන්නේ නැහැ කියලා එනවා. දැන් එන්නේ නැද්ද මේ වහිතට? ඈ, එනව නේද? දැන් ඕන පුංචි ළමෙක් එහෙම කිව්වොත් එහෙම, අම්මේ මෙහෙමයි මෙහෙමක මේ කාට වහගෙන ඉන්නවද? මම දන්නවා ඔහෙට වැඩිය. අන්න එනවද නැද්ද අදහසක්? මම දන්නවා ඔහෙට වැඩිය, ඔහේ කාට වහගෙන ඉන්නකෝ කියලා කියනවා. අන්න එතකොට එනවා, මම දන්නවා ඔයාලා දන්නේ නෑ කියන අදහසක්. මේකත් අසත්පුරුෂ ගතියක්. දැන් ගලාගෙන ගියාම අපි ඔක්කොම අසත්පුරුෂයි වගේ නේ.
එන්නෙම මේ සිතිවිලිද නැද්ද? එන්නෙම මේ සිතිවිලිනේ. ඕ දැන් බුදුරජාණන් වහන්සේ කුල ભેදේ ගැන නොකියුවට අපේ මිනිස්සු කතා කරනවද නැද්ද? කතා කරනවා. ඉතින් කුල ભેදේ ගැන කතා කරපු ගමන් කෙනෙක් උලුප්පල දක්වනවා නම් අන්න අයව පහත් කරලා සලකනවා නම් ආයෙ අහන්න දෙයක් නෑ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම, කෙනෙක් ඉන්නවා කියනවා එයා කුලේ හේතු කරගෙන, එයා මොකද කරන්නේ, එයා මේ බහුශෘත බව හේතු කරගෙන ඕන්න තමන් එහෙමයි අන්න අය එහෙම නෑ කියලා තමාව හුවා දක්වනවා, අනුන්ව පහත් කරනවා කියනවා. ඒක මොන ධර්මයට අයිතිද? අසත්පුරුෂ ධර්මයට අයිති. හැබැයි කෙනෙක් ඉන්නවා ඒ කෙනා සත්පුරුෂෙක්, එයා මෙන්න මෙහෙමයි කල්පනා කරන්නේ. ඒ මොනවද කල්පනා කරන්නේ? කෙනෙක් බහුශෘත වුණා කියලා ඒ හේතුවෙන් ලෝභ සහගත දේවල් ෂේ වෙලා යන්නේ නෑ කියනවා. කෙනෙක්ගේ ද්වේෂ සහගත දේ ෂේ වෙලා යන්නේ නෑ කියනවා. මෝහ සහගත දේවල් ෂේ වෙලා යන්නේ නෑ කියනවා. එතකොට මොකද වෙන්නේ? ඒ වගේම කෙනෙක් මොකද වෙන්නේ? බහුශෘත නොවුනත් කෙනෙක් බහුශෘත නෑ. හැබැයි මොකද වෙන්නේ? ඒ භික්ෂුව ධර්මානුධම්ම ප්‍රතිපදාවෙන් යුක්තයි. එතකොට මොකද වෙන්නේ? යහපත් ප්‍රතිපදාවකින් යුක්තයි. ආන් එතකොට ඒ භික්ෂුව මොකද වෙන්නේ? ධර්මයේ හැසිරෙනවා නම් එයා පෙදියේ යුක්තෙක්ද නැද්ද? එයා පෙදියේ යුක්තෙක්. එතකොට මොකද වෙන්නේ? එයා ප්‍රතිපදාවෙන් යුක්තයි කියනවා. ආන් ඒ කාරණේටමයි ප්‍රශංසා කරන්න ඕන කියලා. මොකේදද ප්‍රශංසා කරන්නේ? කෙනෙක් කුල මේ බහුශෘත බව මුල් කරගෙන අන් අයව හෙලා දකින්නෙත් නැහැ, තමාව හුවා දකින්නෙත් නැහැ. ආන් ඒ කාරණේට තමයි අපි ප්‍රශංසා කරන්න ඕනේ කියනවා. එතකොට ඒක මොන ධර්මයට දායිද? ඒක සත්පුරුෂ ධර්මයට ආයිති. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොකද්ද? පින්වත් මහණෙනි මම තව දෙයක් දේශනා කරන්නම් කියනවා. විනේදර අසත්පුරුෂයෝත් ඉන්නවා කියනවා. මොන අසත්පුරුෂයෝද? විනේදර. මම තමයි විනය දන්නේ. මම තමයි කෙනා කියලා හිතන් ඉන්නවා. එයා මොකද කරන්නේ? විනේදර වීම හේතු කරගෙන කල්පනා කරනවා මම නම් විනේදර කෙනෙක්. ඒත් මේ අනික් භික්ෂුන් වහන්සේලා එහෙම විනේදර නෑ කියලා. මොකද කරන්නේ? එයා විනේදර බව මුල් කරගෙන තමාව හුවා දක්වනවා, අන් අයව හෙලා දකිනවා. තමාව හුවා දක්වනවා, අන් අයව හෙලා දකිනවා කියනවා. එතකොට විනේදරයි කියලා තමන් අනික් අයව හුවා තමන්ව හුවා දක්වලා අනිත් අයව හෙලා දකිනවා. එතකොට එයා මොන ධර්මයට අයිති කෙනෙක්? අසත්පුරුෂ ධර්මයට අයිති කෙනෙක්. අසත්පුරුෂ ධර්මයට අයිති කෙනා. සත්පුරුෂයා කොහොමද කල්පනා කරන්නේ? මම විනේදර කෙනෙක් වුණා කියලා ඒ හේතුවෙන් මේ ලෝභ සහගත දේවල් ෂේ වෙලා යන්නේ නෑ, ද්වේෂ සහගත දේවල් ෂේ වෙලා යන්නේ නෑ, මෝහ සහගත දේවල් ෂේ වෙලා යන්නේ නෑ කියනවා. විනේදර වුණා නැතා කවුරු හරි කෙනෙක් ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් යුක්ත නම්, ධර්මයේ හැසිරෙනවා නම්, යහපත් ප්‍රතිපදාවකින් යුක්ත නම් මොකද කරන්නේ? ආන් ඒ කෙනා තමයි සත්පුරුෂයා කියනවා. එයාව පුදන්න ඕන කෙනෙක්මයි කියනවා. එයාව පුදන්න සුදුසු කෙනෙක් කියනවා. ඒ කාරණේටමයි ප්‍රශංසා කළ යුත්තේ කියනවා. මොකද්ද ප්‍රශංසා කරන්න ඕනේ කාරණේ? මම විනේදර වුණාද නැද්ද කියලා ප්‍රශ්නයක් නෑ. කවුරු හරි කෙනෙක් විනේදර වුණත් නැතත් එයා ධම්මානුධම්ම ප්‍රතිපදාවේ යෙදෙනවා නම්, ඊළඟට ධර්මයේ හැසිරෙනවා නම් ආන් එයා තමයි එයා තමයි සත්පුරුෂයා. එයා ඒ හේතු කරගෙන වෙන කෙනෙක් වෙලා දකින්නේ නෑ, අනිත් අයව හෙලා තමාව හුවා දක්වා ගන්නෙ නෑ, අන් අයව හෙලා දක්වා ගන්නෙ නෑ කියනවා. මේක අයිති මොනේටද? මොකේටද? සත්පුරුෂ ධර්මයට කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් ඉන්නවා කියනවා ධර්ම කතිකයි කියනවා. මම තමයි කතාවට ධර්මයට දක්ෂ, මම තරම් බණ කියන්න දක්ෂ කෙනෙක් ආයේ තුන් ලෝකෙම
නෑ ඔවුන් කෙනෙක් හිතෙනවා කියන. එතකොට ඒක මුල් කරගෙන යා මොකද කරන්නේ? තමාව හුවා දක්වනවා. අනික් අය එහෙම නෑ කියලා යාලව පහත් කරනවා කියනවා. දැන් බලන්නකෝ අපි ගාව මේවා නැද්ද? පින්වත් මේවා අපේ තුල තියෙන කෙලෙස්. අපේ තුල තියෙන දේවල් මේවා ෂේය වෙනකන් අපි සත්පුරුෂ භූමියට අයිති නෑ. අපි අසත්පුරුෂ භූමියේ තමයි ඉන්නේ. සත්පුරුෂ භූමියට එන්න නම් මේවා ෂේය වෙලා යන්න ඕන කියනවා. බුදුරජාණන්සේ දේශනා කරනවා සත්පුරුෂයා මොකද කරන්නේ? දැන් ඔන්න අසත්පුරුෂයා තමයි කල්පනා කරන්නේ මම ධර්ම කතිකයි අන් අය ධර්ම කතික නැහැ. ඒ නිසා මම ඒ කාරණෙන් ඉහළයි කියලා ඔන්න තමාව හුවා දක්වනවා. අනිත් අයව ප්‍රතික්ෂේප පහත් කරලා සලකනවා කියනවා. එතකොට මොකද වෙන්නේ? බුදුරජාණන්සේ කියනවා සත්පුරුෂයා නම් එහෙම නෙමෙයි කල්පනා කරන්න කියලා. තමන් ධර්ම කතික වුණා කියලා මොකද වෙන්නේ? ඒ හේතු කරගෙන ලෝභ සහගත දේවල් සේවෙන්නේ නැහැ, ද්වේෂ සහගත දේවල් සේවෙන්නේ නැහැ, මෝහ සහගත දේවල් සේවෙන්නේ නැහැ කියනවා. එතකොට ඒ නිසා මෙයා සීකනකන මං ධර්ම කවුරු හරි කෙනෙක් ධර්ම කතික වුණත් නැතත් මොකද වෙන්නේ? ඒ කියන භික්ෂුව ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් යුක්ත නම් ධර්මයේ හැසිරෙනවා නම් එයා තමයි පිදිය යුත්තා කෙනෝ. එයාටමයි මොකද වෙන්නේ ප්‍රශංසා කරන්න ඕනෙන්න කෙනෝ. එයාටමයි ප්‍රශංසා කරන්න ඕනෙන්න කෙනෝ. එදවට මොකද වෙන්නේ ධර්මයේ හැසිරෙන කෙනාට? එදවට මොකද වෙන්නේ? ආන් එහෙම සත්පුරුෂයා ප්‍රතිපදාවෙම හිත පිහිටවාගෙන ඒ ධර්ම කතික බව මුල් කොටගෙන තමාව හුවා දක්වන්නේ නැහැ කියනවා. අන් අයව හෙලා දකින්නේ නැහැ කියනවා. ආන් ඒක අයිති මොන ධර්මයටද? සත්පුරුෂ ධර්මයට කියනවා. ඊළඟ බුදුරජාණන් කියන තවත් කාරණයක් තියෙනවා කියනවා. කවුරු හරි කෙනෙක් ඉන්නවා කියනවා අපි ඉතින් අරණ්‍ය වාසීනේ. මොකද එන්නේ? අපි අරණ්‍ය වාසීනේ. අනික් අය ආරණ්‍ය වල නෙමෙයිනේ වාසය කරන්නේ. ඒ නිසා ඒ අසත්පුරුෂයා මොකද කරන්නේ? ආරණ්‍යේ ජීවත් වෙනවා කියන කාරණේ මුල් කරගෙන තමාව හුවා දක්වා ගන්නවා. අන් අයව හෙලා දකිනවා කියනවා. හැබැයි සත්පුරුෂයා කල්පනා කරනවා කියනවා ආරණ්‍යේ වාසය කරා කියලා. ලෝභය ෂේ වෙලා යන්නේ නෑ, ද්වේෂ සහගත දේවල් ෂේ වෙලා යන්නේ නෑ, මෝහ සහගත දේවල් ෂේ වෙලා යන්නේ නෑ කියනවා. ඒ නිසා ආරණ්‍යේ හිටියත් නැතත් කවුරු හරි කෙනෙක් ධර්මයේ හැසිරෙනවා. ඊළඟට ධර්මානුධම්ම ප්‍රතිපදාවේ ඉන්නවා. මෙන්න මේක නම මොකද වෙන්නේ? අන්න සත්පුරුෂ ධර්මයට අයිති. ඇයි? එයා ආරණ්‍යේ වාසය කරනවා කියන කාරණේ මුල් කරගෙන අනික් අයව හෙලා දකින්නෙත් නෑ, තමන්ව හුවා දක්වන්නෙත් නෑ කියන බුදුරජාණන්සේ දේශනා කරනවා. තවත් කාරණයක් කියනවා. සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා කියනවා මම පාංශුකූල සිවුරු විතරයි දරන්න, වෙන සිවුරු දරන්නේ නෑ. බුදුරජාණන්සේ කියවනේ පාංශුකූල සිවුරු දරන්න කියලා. ඒ නිසා මම පාංශුකූල සිවුරු විතරයි දරන්නේ කියලා ඔන්න මතයකට ඇවිල්ලා ඉන්නවා කියනවා. එයා ඒ හේතු කරගෙන අනික් ස්වාමීන් වහන්සේලාව පහත් කරලා සලකනවා, තමාව හුවා දක්ව ගන්නවා කියනවා. එතකොට මොකද වෙන්නේ? ආන් ඒ අය මොන ධර්මයට අයිතිද? අසත්පුරුෂ ධර්මයට අයිති. එයාලා අසත්පුරුෂු නේද? එතකොට එහෙනම් සත්පුරුෂයා කොහොමද කල්පනා කරන්නේ? ඕ ආ සත්පුරුෂයා කල්පනා කරනවා පාංශුකූල වස්ත්‍ර දැරුවත් නැතත් වෙන වෙන සිවුරු ඇඳත් නැතත් මොකද වෙන්නේ? ඕ ඒ හේතු කරගෙන පාංශුකූල වස්ත්‍ර දැරුවා කියලා ලෝභ සහගත දේවල් සේවෙන්නේ නෑ, ද්වේෂ සහගත දේවල් සේවෙන්නේ නෑ, මෝහ සහගත දේවල් සේවෙන්නේ නෑ කියනවා. කවුරු හරි කෙනෙක් ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් නියුක්ත නම් ඊළඟට ධර්මයේ හැසිරෙනවා නම් ඒ කෙනා මොකද වෙන්නේ? ඒ කෙනා ඒ කාරණේ මුල් කරගෙන පුදිය යුත්තෙක් වෙනවා කියනවා. ඒ වගේම ඒ කෙනා ඕ ඒ කාරණේටමයි ඒ කෙනාගේ ප්‍රශංසා කරන්න ඕනේ කියලා කියනවා. එදවිට නම් සත්පුරුෂය අඳුරගන්නත් පුළුවන්, අසත්පුරුෂය අඳුරගන්නත් පුළුවන් නේද? ඊට පස්සේ එහෙනම් මේ ජීවිතේ අපි මේ දේශනාව බලලා ඉවර වෙනකොට
විනාශ කරගන්න ගොඩක් දේවල් තියෙයිද නැද්ද පින්වත්නි? මේ දේශනාව ඉවර වෙනකොට ගොඩාක් දේවල් විනාශ කරගන්න වෙනවා නේද? ඊළඟ බුදුරණන් දේශනා කරනවා තව මොනවද කරන්න? එක කෙනෙක් ඉන්නවා පින්ඳ පාතෙන් යැපෙනවා කියලා තමාව උසස් කළා සරකනවා අන් අයව පහත් කළා සරකනවා. ඒකයි ති මොකේද? ආසත් පුරුෂ ධර්මයේ සත්පුරුෂයා මොකද කරන්නේ? සත්පුරුෂයා හිතන්නේ පින්ඳ පාතෙන් ජීවත් වුණා කියලම ලෝභ සහගත, ద్వේෂ සහගත, මෝහ සහගත දේවල් ಸೇවලා යන්නේ නෑ. හැබැයි මෙන්න මෙහෙම වුණොත් පින්ඳ පාතෙන් යපුණත් නැතත් ඒකේන ධර්මයේ හැසිරෙනවා නම් ඒකේන ධර්මානුධම්ම ප්‍රතිපදාවෙන් යුක්ත නම් එයා මොකද කරන්නේ? අර පින්ඳ පාතේ වළඳනවා කියන කාරණේ මුල් කරගෙන තමාව හුවා දක්වන්නේත් නෑ, අන් අයව හෙලා දකින්නේත් නෑ කියනවා. ඒක මොන ධර්මයට අයිතිද? ඒක සත්පුරුෂ ධර්මයට අයිති කියනවා. ඊළඟ බුදුරජාණන් දේශනා කරනවා සමහරව ඉන්නවා කියනවා මම මේ ගස් මුල් වල යටනේ ඉන්නේ, ගස් මුල් ගාව ඉන්නේ, ගස් යට ඉන්නේ කියනවා, රුක්ෂ මූලික වෙලා ඉන්නේ කියනවා. එහෙම කරලා මොකද කරන්නේ යා? රුක්ෂ මූලිකව ඉන්නවා කියන එක තුල තමාව හුවා දක්වලා අනික් ඔක්කොම ඉතින් ඔය තියෙන වලනේ ඉන්නේ, වෙන වෙන තැන් වලනේ, ගෙවල් වලනේ, අනම් මනම් කියලා මොකද කරන්නේ? එයා හිතනවා කියනවා ඕ මම අනුන් එහෙලා දකිනවා, තමාව හුවා දක්වනවා, තමන් රුක්ෂ මූලිකයි අන් අය රුක්ෂ මූලික නෑ කියලා. එයා තමාව හුවා දක්වනවා, අනික් අයව පහත් කරලා සලකනවා කියනවා. බුදුරජාණන් දේශනා කරනවා මේකත් අසත්පුරුෂ ධර්මයක් කියනවා. එහෙනම් කවුරු හරි කෙනෙක් ඉන්නවා, භික්ෂුවක් ඉන්නවා, එහෙම නැත්නම් දැන් කාලේ නම් ගිහියෙක් හරි කමන්නේ ඉන්නවා. එයා හිතනවා මෙන්න මෙහෙම. මොකද හිතන්නේ? ඔව් රුක්ෂවනක හිටියා කියලා ප්‍රශ්නයක් නෑ, නොහිටියා කියන ප්‍රශ්නෙකුත් නෑ. මොකද රුක්ෂවනක හිටියා කියලා ලෝභය ප්‍රශේ වෙලා යන්නේ නෑ, ద్వේස සහගත දේවල් සේ වෙලා යන්නේ නෑ, මෝහ සහගත දේවල් සේ වෙලා යන්නේ. හැබැයි කෙනෙක් ධර්ම මාර්ගයේ හැසිරෙනවා නම්, ධර්මයේ පුරුදු කරනවා නම් එයා මොකද කරන්නේ? ආන් ඒ කෙනා තමයි පිදිය යුතු කෙනා. එයා තමයි පිදිය යුතු කෙනා. ඊළඟට මොකද වෙන්නේ? එයාව තමයි සේවනය කරන්න ඕන කෙනා, ඇසුරු කරන්න ඕන කෙනා. ඉතින් ඒ නිසා බුදුරජාණන් දේශනා කරනවා ඕ සත්පුරුෂයා කොහොමද කල්පනා කරන්නේ? සත්පුරුෂයා කල්පනා කරනවා මම රුක්සේවනක හිටියත් නැතත්, කවුරු හරි සුක්‍රේව සේවනක හිටියත් නැතත් ඒ කෙනා ධර්මයේ හැසිරෙනවා නම් එයා ඒ වෙනුවෙන් ඒ හේතු කරගෙනම ප්‍රශංසාවට ලක් කරන්න ඕන කියනවා. ඒ නිසා තමාව ඒ කාරණෙන් හුවා දක්වන්නේ නෑ, අන් අයව පහත් කරලා සලකන්නේ නෑ. එයා මොකද කරන්නේ? මොන ධර්මයට අයිති කෙනෙක්? සත්පුරුෂ ධර්මයට අයිති කෙනෙක්. ඔය විදිහට පින්වත්නි බුදුරජාණන් දේශනා කරනවා මේ භික්ෂුව එක එක කාරණා මුල් කරගෙන තමාව හුවා දක්වනවා, අනිත් අයව හෙලා දකිනවා. එක එක කාරණා මුල් කරගෙන තමාව හුවා දක්වනවා, අන් අයව හෙලා දකිනවා කියනවා. ඒක මොකද්ද? අසත්පුරුෂ ධර්මයක් කියනවා. එහෙනම් මේ කාරණාවලදී අපිට ගන්න තියෙන දේ මොකද්ද? මොනම කාරණයක් මුල් කරගෙනවත් තමාව උසහ උම්කනේ මේ තමාව ඔව් හුවා දක්වන්න හොඳත් නෑ, අන් අයව පහත් කරලා දක්වන්න හොඳත් නෑ. ඔය දැන් සමහර වෙන්නේ අපි ආසපු යන අය, අනිත් අය ආසපු යන්නේ ඕන්. ඉතින් දැන් ආවද නැද්ද කෙලස්? ආව නේද? නේ අසපුවට ආවත් නැත. අවිදම එයාට හැමදාම එන්න බෑ, එයා ගෙදර ඉඳලා බණ අහනවා නේද? එයා පොත් ටික අරන් ගිහිල්ලා කියවනවා. දැන් එතකොට එයා අසපුවට එන්නේ නැහැ, පන්සලට එන්නේ නැහැ, විහාරයට එන්නේ නැහැ. හැබැයි එයා මොකද කරන්නේ? අර ධම්මානුධම්ම ප්‍රතිපදාවේ යුක්තයි හැසිරෙනවා. එතකොට ඒ හේතු කරගෙන යා කෙනෙක්ව හෙලා දකින්නේ නෑ, තමාව හුවා දක්වන්නේ නෑ කෙනවා. ප්‍රතිපදාවේ ඉන්නවා නම්, ධර්මයේ හැසිරෙනවා නම් එයා තමයි සත්පුරුෂයා කියන්නේ. අර වක්කලි හාමුදුරුවන්ට කියපු දේ මතකයි නේද? මේක නේද? ඕ ළඟට වෙලා හිටියත් වැඩක්
නෑ කියනවා ප්‍රතිපදාවේ නැත්තම් හරියට අර කලුරේ වැටිට ඊතලයක් වගේ කියනවා පේන්නේ නෑ කියනවා හැබැයි ඈත හිටියත් ධර්ම මාර්ගය පුරුදු කරනවා නම් ධර්මයේ හැසිරෙනවා නම් එයා තමයි හොඳ කියනවා හරියට මේ වගේ කියනවා කොහමද හිමාල කන්ද ඈතට ජේතවනාරාමෙටම පේනවා කියනවා ආන් ඒ වගේ එයා මොකද කරන්නේ ධර්මයේ හැසිරෙනවා සත්පුරුෂයාගේ වැඩේ ධර්මයේ හැසිරෙන එක තමාව හුවා දක්වන්නෙත් නෑ අනුන්ව හෙලා දකින්නෙත් නෑ කියනවා ඊළඟට අසත්පුරුෂයා මොකද කරන්නේ එලි මහනේ වාසය කරනවා කියලත් මේ විදියට තමාව හුවා දක්වනවා අන් අය පහත් කරලා සලකනවා ඒක අසත්පුරුෂ ධර්මයක් සත්පුරුෂයා මොකද කරන්නේ එලි මහනේ හිටියා කියලා රාද්වේ ලෝභ සහගත දේවල් ෂේ වෙන්නේ නෑ ද්වේෂ සහගත දේවල් ෂේ වෙන්නේ නෑ මෝහ සහගත දේවල් ෂේ වෙන්නේත් නෑ කියලා හිතලා මොකද කරන්නේ එයා හිතනවා එලි මහනේ හිටියේ නැතත් කවුරු හරි ධර්මයේ හැසිරෙනවා නම් ධර්මය පුරුදු කරනවා නම් ධම්මානුධම්ම ප්‍රතිපදාව යුක්ත නම් ඒ කාරණේ හේතු කරගෙන ඒ කෙනා පසසන්න ඕනේ කියනවා ඒ කෙනාට මොකද වෙන්නේ ඒ කෙනාට ඒ කාරණේටම ප්‍රශංසා කරන්න ඕනේ කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ එලිමහනේ වාසය කරනවා කියන කාරණාවක් එක සත්පුරුෂයා තමාව හොවා දක්වන්නේ නෑ අන් අයව හෙලා දකින්නේ නෑ කියනවා ඒක මොන ධර්මයක්ද සත්පුරුෂ ධර්මයක් ඊළඟ සමහරු ඉන්නවා කියනවා මම ලද සෙනසුණු වලින් සෙනසුණකින් සතුටු වෙන අයනේ මම නම් ලැබිච්ච සෙනසුණකින් සතුටු වෙනවා එතකොට ඒකේ තේමෙනවා මම නම් කියනකොට මොකද වෙන්නේ ආ අනික් අය එහෙම නෑ කියලා කියන එතකොට එහෙනම් මම නම් ඉතින් ඔය ලැබිච්ච සේනාසනයක ඉන්නවා කියනවා ඒකේ තේරුම මම නම් කියනකොට අනික් අය නම් එහෙම නෑ යාලා නම් ඉතින් ඔය එක එක ඒවා ඉල්ලනවා කියලා මොකද වෙන්නේ තමාව හුවා දක්වනවා අනිත් අයව හේලා දකිනවා මේක අසත්පුරුෂ ධර්මයක් කියනවා කෙනෙක් ඉන්නවා කියනවා එහෙම නෙමෙයි සත්පුරුෂයා සත්පුරුෂයා මොකද කරන්නේ සත්පුරුෂයා හිතනවා කියනවා ඕ ලද සෙනසුනකින් සතුටු වුණත් නැතත් ඒකේ නා ධර්මයේ හැසිරෙනවා නම් ඊළඟට ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් යුක්ත නම් ඒකේ නා මොකද කරන්නේ ඒ හේතුව මුල් කරගෙන ප්‍රශංසනීයයිද නැද්ද ප්‍රශංසනීයයි ඒ වගේ මේ හේතුව මුල් කරගෙන එයා මොකද කරන්නේ එයා ඒ හේතුව මුල් කරගෙන අපි එයාට පුද සත්කාර කරන්න ඕනේ කියනවා ප්‍රශංසා කරන්න ඕනේ කියනවා එයා ලද සෙනසුනකින් සතුටු වුණා කියලා තමාව හුවා දක්වන්නේ නෑ අනිත් අයව හෙලා දකින්නේ නෑ කියනවා තව කෙනෙක් ඉන්නවා කියනවා එයා අසත්පුරුසයි කියනවා එයා මෙන්න මෙහෙම හිතනවා කියනවා නිදන ඉරියවෙන් තොරව සිටිනවා කියනවා මං නිදා ගන්න ඉරියව්ව පාවිච්චි කරන්නේ නැහැ. මං ඉඳගෙනමයි ඉන්නේ හිටගෙනමයි ඉන්නේ මං ජීවිතේට නිදාගෙන නැහැ. ඒ කියන්නේ අනික් අය නිදාගත්තොත් ඒක හොඳත් නෑ වගේ එයා හිතනවා. එයා හිතනවා මම නම් ජීවිතේට නිදන ඉරියව්ව පාවිච්චි කරන්නේ නැහැ. අනික් අය නම් එහෙම නෑ බලන්න ඕනේ කියලා මොකද කරන්නේ? තමාව හුවා දක්වනවා. අනික් අයව පහත් දක්වනවා. පහත් කරලා හිලා දැකලා කතා කරනවා ඒක මොන ධර්මයට අයිති එකක්ද අසත්පුරුෂ ධර්මයට අයිති එකක් සත්පුරුෂයා කොහොමද කල්පනා කරන්නේ සත්පුරුෂයා හිතන්නේ ඕ නිදගෙන නිදන ඉරියව්වේ හිටියත් නැතත් මොකද වෙන්නේ නිදන ඉරියව්වේ හිටියා කියලා මේ ලෝභේෂය වෙන්නේ නැහැ නිදන ඉරියව්වෙන් හිටියේ නැහැ කියලා ලෝභේෂය වෙන්නේ නැහැ ද්වේෂේෂය වෙන්නේ නැහැ මෝහේෂය වෙන්නේ නැහැ නිදන ඉරියව්වකින් හිටියේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ ඒ කෙනා ධර්මයේ හැසිරෙනවා නම් ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් යුක්ත නම් මොකද එන ඒ කෙනා ඒ කාරණයෙන්ම පුද සත්කාර ලබන්න ඕනේ කියනවා ප්‍රශංසා ලබන්න ඕනේ කියලා කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඕ එක්කෙනෙක් ඉන්නවා කියනවා අසත්පුරුෂෙක් එයා කියනවා ඒකාසනික භෝජනෙන් යැපෙනවා කියනවා
හිතලා අසත්පුරුෂයෙක් ඉන්නවා කියන එක ඒකාසනික භෝජනෙන් යැපෙන්නේ කියන එක කියන්නේ වරක් බෙදා ගන්නවා ආයෙ බෙදාගන්නේ නැහැ. ඒ බෙදාගත්තට පස්සේ ආයෙ බෙදාගන්නේ නැහැ. එතකොට එහෙම ඉඳගෙන ඉඳා හිතනවා කියනවා මම නම් ඉතින් ඒකාසන භෝජනෙන් තමයි ඒකාසනික භෝජනෙන් තමයි යැපෙන්නේ අනික අය එහෙම නෑනේ කියලා කල්පනා වෙනවා කියනවා. එතකොටම තමාව ඉස්මතු වෙනවා හුවා දක්වනවා අනික අයව පහත් කරලා දක්වනවා. ඒක මොන ධර්මයට අයිතිද? අසත්පුරුෂ ධර්මයට අයිති. ඒක අසත්පුරුෂ ධර්මයට අයිති කියනවා. ඊළඟට බුදුරජාණන්සේ දේශනා කරනවා මොකද්ද? බුදුරජාණන්සේ දේශනා කරනවා සත්පුරුෂයෙක් ඉන්නවා කියනවා. ඒ සත්පුරුෂයා මොකද කරන්නේ? ඒකාසනික භෝජනෙන් හිටියා කියලා මේ ලෝභයේ සේවලා යන්නේ නැහැ කියනවා. ද්වේෂ සහගත දේවල් සේවලා යන්නේ නැහැ කියනවා. මෝහ සහගත දේවල් සේවලා යන්නේ නැහැ කියනවා. ඒ නිසා මොකද කරන්නේ? කවුරු හරි කෙනෙක් ඒකාසනික භෝජනයෙන් යපුණාක් නැතත් යපුනේ නැතත් මොකද වෙන්නේ? එයා ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් යුක්ත නම් ධර්මයේ හැසිරෙනවන් ඒ කාරණේ මුල් කරගෙන මෙයාව පිදිය යුත්තේ කියනවා. එයාව ප්‍රශංසා කරන්න ඕනේ කියනවා. බුදුරජාණන්සේ දේශනා කරනවා ඕ සත්පුරුෂයා මෙන්න මෙහෙම කල්පනා කරනවා කියලා කියනවා. බුදුරජාණන්සේ දේශනා කරනවා මහණෙනි එහෙනම් සත්පුරුෂ ධර්මය කියලා කියන්නේ මොකක්ද? අනුන් වෙහෙලා දකින්න නැතුව තමාව හුවා දක්වන්නේ නැතුව ඉන්න එක. අනුන් වෙහෙලා දකින්නේ නෑ, තමන් හුවා දකින්නේ හුවා දක්වන්නේ නෑ කියනවා. ඉතින් ඊට පස්සේ දැන් හොඳට තමන් ගැන හොයන්න බැරිද පින්වත්නි? හොඳට තමාව මැනගන්න බැරිද මේ වලේ? මම අසත්පුරුසයිද මම සත්පුරුසයිද කියලා හොයාගන්න පුළුවන්. බුදුරජාණන්සේගේ දේශනාව මේ වෙලාවටත් ගැලපෙනවද නැද්ද? මේ වෙලාවට අපිටත් ගැළපෙනවනේ. ඒ ධර්මයේ ස්වාකාතයිද නැද්ද? ස්වාකාතයි. ආයේ මේ ජීවිතේෙම ප්‍රතිඵල ලැබෙනවා. කවුරු හරි හිතුවොත් එහෙම ඉතින් අපි මෙහෙම ආයේ හරිලා එහෙම නැහැ කියලා. ඒ සෑනින් අසත්පුරුෂයා වෙනවද නැද්ද? ඒ සෑනින් අසත්පුරුෂයා වෙනවනේ. ඈ නිකන් හිතන්නකෝ සාමාන්‍ය කාරණේ. මම ලස්සනයි අනික් අය නෑ. මම පෝසත් අනික් අය නෑ. මට ඉගෙන ගන්න පුළුවන් අනික් අයට එහෙම නෑ කියලා හිතුනොත් ඒක මොකද්ද? තමාව හුවා දකිනවා, අනුන්ව පහත් කරලා සලකනවා. එතකොට මොකද වෙන්නේ? අන් අසත්පුරුෂ ගතිය එනවා නේද? බුදුරජාණන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම. කොහොමද කෙනෙක් ඉන්නවා කියනවා භික්ෂුවක්. එයා මොකද කරන්නේ? කාමයෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා මොකද වෙන්නේ? ඕ කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා ඕ විතක්ක විචාර සහිත ප්‍රීතිය හා සැපය ඇති පළවෙනි ධානය ලබාගෙන වාසය කරනවා කියනවා. අසත්පුරුෂයා පළවෙනි ධානය ලබාගෙන ඉන්නවා කියනවා. එහෙනම් ධාන ලැබුවත් වැඩක් නෑ වගේ නේද? සත්පුරුෂ නැත්තං ඌ දේවදත්තට හතරවෙනි ධානයටත් සමවදින්න පුළුවන් ඊර්දි බලත් තිබුණා. කෝ දේවදත්ත පිරිණිවන් පෑවිනේ. දේවදත්ත අපායේ ගියා ආසත්පුරුෂ ගති නිසා නේද? ලේසි නෑ. එහෙනම් මේ බණ භාවනා කරන අය අපි අපේ ඔයාලා වැඩන්නේ කියලා කිව්වොත් එහෙම ආයෙත් අපි වැටෙන්නේ මොන ගොඩටද? අසත්පුරුෂ ගොඩට. ඉතින් කෙනෙක් ඉන්නවා කියනවා පළවෙනි ධානයේ උපදවාගෙන වාසය කරනවා කියනවා. එහෙම වාසය කරන කෙනා මොකද කරන්නේ? එයා කියනවා හිතනවා කියනවා මම නම් ඉතින් පළවෙනි ධානයේට සමවදින කෙනෙක්. මේ අනික් භික්ෂූන් වහන්සේලා එහෙම නැහෙනේ නේද? අනික් භික්ෂූන් වහන්සේලා එහෙම නැහැ කියනවා. එයාලට එහෙම කරන්නේ නැහැ කියනවා. මොකද කරන්නේ? එයා මොකද කරන්නේ? පළවෙනි ධානයට සමවදින්න පුළුවන් හැකියාව මුල් කරගෙන එයා මොකද කරන්නේ? තමාව හුවා දක්වනවා. අනික් අයව මොකද කරන්නේ? හෙලා දකිනවා කියනවා. තමාව හුවා දක්වනවා, අනිත් අයව හෙලා දකිනවා. මොකක් මුල් කරගෙනද? පළවෙනි ධානයේ තියෙනවා කියන එක මුල් කරගෙන. ඒක මොන ධර්මයට අයිතිද?
අසත්පුරුෂ ධර්මයට අයිති. එහෙනම් සත්පුරුෂයා කොහොමද හිතනවා කියන්නේ? පළවෙනි ධානයේ තිබුණා කියලා ලෝභය සහගත දේවල් සේවෙන්නේ නෑ, ද්වේෂ සහගත දේවල් සේවෙන්නේ නෑ, මෝහ සහගත දේවල් සේවෙන්නේ නෑ. කෙනෙක් ධර්මයේ හැසිරෙනවා නම් ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් යුක්ත නම් ආන් ඒ කාරණේටමයි පිදිය යුත්තේ, ඒ කාරණේමයි පැසසිය යුත්තේ කියනවා. ඒ නිසා අසත්පුරුෂයා සත්පුරුෂයා මොකද කරන්නේ? පළවෙනි ධානයේට සමවැදුනා කියලා එයාව හුවා දක්වන්නේ නැති නිසා තමා අනුන්ව හුවා දකින්නේ පහත් කළ සලකන්නේ හෙලා දකින්නෙත් නැති නිසා මොකද වෙනවා කියන්නේ? ඕ අන්න යාලා සත්පුරුසයි කියලා කියනවා. මොකද්ද පළවෙනි ධානයේ තිබුණා කියලා නොතිබුණත් ප්‍රශ්නයක් නෑ. කෙනෙක් ධර්මානුධම්ම ප්‍රතිපදාවේ ඉන්නවා, ඒ වගේම ධර්මයේ හැසිරෙනවා. මොකද වෙන්නේ? ආන් ඒ කෙනා ඒ කාරණයෙන්ම පිදිය යුත්තේ කියනවා. ඒ වගේම ප්‍රශංසා ලැබිය යුත්තේ කියනවා. ඒ නිසා මොකද වෙන්නේ? ඒක එයා එහෙම කල්පනා කරලා හිතනකොට මෙයා මොන කෙනෙක් වෙනවද? සත්පුරුෂයෙක් වෙනවා. කවුද වෙන්නේ? සත්පුරුෂයෙක් නෑ. එයා හෙලා දකින්නේ නෑ, ඒ වගේම පහත් කරලා සලකන්නේ නෑ කියනවා. ඊළඟට එහෙනම් දැන් ඊළඟ කාරණෙත් මතක තියාගත්ත හැකි නේද? අසත්පුරුෂයෙක් ඉන්නවා, මට දෙවෙනි ධානයේ තියෙනවා කියලා හිතාගෙන මොකද කරන්නේ? දෙවෙනි ධානයේ තියෙනවා කියන එක මුල් කරගෙන එයා අනික් අයව පහත් කරලා සලකනවා, අනික් භික්ෂූන්ව තමන්ව හුවා දක්වනවා. මට දෙවෙනි ධානයේ තියෙනවනේ, අනිත් අයට නෑනේ, ওই වැඩක් නෑ, ওই හිටියට කකා බිබි කියලා කියනවා නේද? හැබැයි මට නම් දෙවෙනි ධානයේ තියෙනවා කියලා ඒ කාරණෙන් එයාව හුවා දක්වනවා. අන්න අයව පෙළා මොකද පහත් කරලා සලකනවා කියනවා. එතකොට මොකද වෙන්නේ? ඒක අසත්පුරුෂයාට අයිති දෙයක් කියනවා. ඒක අසත්පුරුෂ ධර්මයක් කියනවා. මොකද වෙන්නේ? සත්පුරුෂයා එහෙම නෑ කියනවා. සත්පුරුෂයා කොහොමද හිතන්නේ? සත්පුරුෂයා හිතනවා කියනවා මේ දෙවෙනි ධානයේ තිබ්බා කියලා ලෝභ සහගත දේවල් දුරු වෙන්නේ නෑ, ද්වේෂ සහගත දේවල් දුරු වෙන්නේ නෑ, මෝහ සහගත දේවල් දුරු වෙන්නේ නෑ. දෙවෙනි ධානයේ නොතිබ්බත් කවුරු හරි කෙනෙක් ධර්මයේ හැසිරෙනවා නම් ධර්මානුධම්ම ප්‍රතිපදාවෙන් යුක්ත නම් එයා ධර්මයේ දන්නවා නම් මොකද වෙන්නේ? එයා ඒ කාරණයෙන්ම පිදුම් ලැබිය යුත්තෙක් කියනවා, ප්‍රශංසා ලැබිය යුත්තෙක් කියනවා. මොකද වෙන්නේ? ඒ කාරණෙන් ඒ විදිහටම අදහගන්න ඕන කියනවා. එයා දෙවෙනි ධානයේ තියෙනවා කියන කාරණයක් එක්ක තමාව හුවා දක්වන්නෙත් නැහැ, අනුන් වෙලා දකින්නේ නැහැ කියනවා. ඒක මොන ධර්මයට අයිතිද? සත්පුරුෂ ධර්මයට අයිතික. පින්වත්නි, ඔබේ ධර්මයටද අයිති සත්පුරුෂයන්ගේ ධර්මයට දෙකයි. සත්පුරුෂයන්ගේ ධර්මයට අයිති අපේ ධර්මයට අයිති වෙන්න නම් අපිත් සත්පුරුෂ වෙන්නම ඕනේද නැද්ද? අපි සත්පුරුෂ වෙන්න ඕනේ කියනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කෙනෙක් ඉන්නවා කියනවා තුන්වෙනි ධානයට සමවදිනවා. හැබැයි ආ සත්පුරුෂයයි ඇයි? එයා හිතනවා කියනවා මම නම් තුන්වෙනි ධානයට සමවදින කෙනෙක්, අනිත් භික්ෂූන් එහෙම නෑ කියනවා. එතකොට එයාලා හිතනවා කියනවා කොහොමද? එයාලා හිතනවා කියනවා මම තුන්වෙනි ධානයට සමවදිනවා, අනිත් භික්ෂූන්ට එහෙම බෑ. එන උපාසක කෙනෙක් වුණත් ඔහොම තමයි, මම තුන්වෙනි ධානයට සමවදිනවා නේද? මම නම් දවස් තුනේ භාවනාවට එනවා. දැන් ඕන් මෙහෙ එහෙම නම් එහෙම තමයි හිතෙන්නේ නේ? අනික් අයට පින නෑ අප්පා, බලපුවම මේ අනුකම්පා වගේ. ඒත් ඒක ගතිය මොකද? අසත්පුරුෂ ගතියක්. එහෙම නෙවෙයි හිතන්න වෙන්නේ. අපි ඉතින් අද පුරුදු කෝරනවා, ඒ අයටත් පුළුවන් දවසක පුරුදු කරයි. අන්න එහෙමයි හිතන්න. එතකොට මොකද වෙන්නේ? අපි ඉතින් දැන් තුන්වෙනි ධානය පුරුදු කරනවා. අනික් අය දවසක පුළුවන් වුණාම පුරුදු කරා. ඉතින් පුරුදු කරපු දවසට අපිට වගේම ලාභයක් ලැබි. ආන් එහෙම හිතපුවම අර අසත්පුරුෂ ගතිය එන්නේ නෑ කියනවා. මොකද වෙන්නේ? අසත්පුරුෂ හේතනගෙන අපිට මම නම් තුන්වෙනි ධානය පුරුදු කරනවා, තුන්වෙනි ධානයට සමවදිනවා, අනික් අයට එහෙම බෑ කියලා අනික් අයව පහත් කරලා සලකනවා, මෙයාව හුවා
දක්වනවා කියනවා. ආන් ඒක සත්පුරුෂ ධර්මයට අහිති කියනවා. සත්පුරුෂයා හිතන්නේ කොහොමද? තුන්වෙනි ධානයේට සමවැදුණා කියලා ලෝභ සහගත දේවල් සේවෙන්නෙත් නැහැ, ද්වේෂ සහගත දේවල් සේවෙන්නෙත් නැහැ, මෝහ සහගත දේවල් සේවෙන්නේ නැහැ. හැබැයි කවුරුහරි ඉන්නවා තුන්වෙනි ධානයේට සමවදින්න බෑ. එයා මොකද කරන්නේ? එයා උපදවාගෙන වාසය කරන්නේ. එයා හැබැයි මොකද කරන්නේ? එයා ධර්මයේ හැසිරෙනවා. එයා ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් යුක්තයි. ආන් ඒ කාරණෙන් එයා පිදිය යුත්තේ කියනවා. එයා ප්‍රශංසා ලැබිය යුත්තේ කියනවා. ඒ නිසා මොකද වෙන්නේ? අන්න එයා ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් යුක්ත නිසා එයා කවුරුවත් පහත් කළ සලකන්නේ නෑ, තමාව හුවා දක්වන්නේ නෑ කියනවා. එතකොට මොකද වෙන්නේ? අන්න එතකොට මෙන්න මේ ගතියට මොකද කියන්නේ? සත්පුරුෂ ධර්මය නේද? මොකද ඒකට කියන්නේ සත්පුරුෂ ධර්මය කියනවා. ඊළඟ ඕන කෙනෙක් ඉන්නවා හතරවෙනි ධානයට සමවදින කෙනෙක්. මේ හතරවෙනි ධානයට සමවදින කෙනා කොයි වගේද? එයත් අසත්පුරුෂයෙක් කියමුකෝ. ඒ අසත්පුරුෂයා මෙහෙම හිතනවා කියනවා, මම හතරවෙනි ධානයට සමවදින කෙනෙක්. අනික් භික්ෂූන්ට නම් එහෙම බෑ. එහෙම කරලා මොකද කරන්නේ? තමාව හුවා දක්වනවා, අන්න අයව හෙලා දකිනවා කියනවා. එතකොට මොකද වෙන්නේ? ආන් ඒක මොන ධර්මයට දයිති? අසත්පුරුෂ ධර්මයට අයිති. ඊළඟට සත්පුරුෂයා කොහොමද කල්පනා කරන්නේ? සත්පුරුෂයා එහෙම කල්පනා කරන්නේ නැහැ කියනවා. හතරවෙනි ධානයට සමවැදුණා කියලා ලෝභ සහගත දේවල්, ද්වේෂ සහගත දේවල්, මෝහ සහගත දේවල් සේවෙන්නේ නැහැ. කවුරු හරි කෙනෙක් හතරවෙනි ධානයේ තිබුණේ නැතත් ධම්මානුධම්ම ප්‍රතිපදාවේ ඉන්නවනම්, ධර්මයේ හැසිරෙනවනම් මොකද වෙනවා කියන්නේ? එයා ඕ පිදිය යුත්තෙක් ඒ කාරණයෙන්ම. ඒ වගේ මෙයා ප්‍රශංසා කළ යුත්තෙක් ඒ කාරණයෙන්ම. එයා මොකද කරන්නේ? ධ්‍යාන ලබා ගත්තා කියලා හතරවෙනි ධ්‍යානයට සමවැදුණා කියලා ඕ එයා කවුරුවත් පහත් කළා සලකන්නෙත් නැහැ, එහෙලා දකින්නෙත් නැහැ, තමාව හුවා දක්වන්නේ නෑ කියනවා. සත්පුරුසයි නේද? සත්පුරුසයි. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා මොකද්ද? බුදුරජාණන් දේශනා කරනවා පින්වත් මහණෙනි තව කාරණයක් කියනවා. ඒ තමයි මොකද්ද? ඒ තමයි ඕන්න කෙනෙක් ඉන්නවා සියලු ආකාරයේ රූප සංඥා ඉක්මෝල යනවා. එයා මොනවද කරන්නේ? සියලු ආකාරයේ රූප සංඥා ඉක්මෝල යනවා කියනවා. ගුරුසු සංඥා නැතිවීමෙන්, නානාත් සංඥාවන්ගේ මෙනෙහි නොකිරීමෙන් අනන්ත වූ ආකාශයයි ආකාසානං ඡායතනෙ උපදවාගෙන වාසය කරන අසත්පුරුෂයෙක් ඉන්නවා. එහෙනම් අසත්පුරුෂයින්ටත් මේ ආකාසානං ඡායතනෙ පුරුදු වෙන්න පුළුවන් නේද? සත්පුරුෂෙන්ගේ හිත්වල විතරක් නෙවෙයි. හැබැයි මොකද කරන්නේ? ඒ අසත්පුරුෂයා ආකාසානං ඡායතනෙ පුරුදු කරගෙන දියුණු කරගෙන ඉන්නවා කියනවා. හැබැයි මේ අසත්පුරුෂයා ඒ කාරණේ මෙන්න මෙහෙම සිහි කරනවා කියනවා. කොහොමද? මට නම් ඉතින් ආකාසානං ඡායතනෙ තියෙනවා නේද? අනික අයට ආකාසානං ඡායතනෙ නැහැ. එහෙමනම් ඉතින් මොකද කරන්නේ කියලා එයා හිතලා තමාව හුවා දක්වා ගන්නවා. අනික අයව පහත් කරලා සලකනවා කියනවා. තමාව හුවා දක්වා ගන්නවා, අනිත් අයව පහත් කරලා සලකනවා. මේක මොන ධර්මයට අයිතිද? අසත්පුරුෂ ධර්මයට අයිති කියනවා මේක. ඊළඟට සත්පුරුෂයා මොකද කරන්නේ? ආකාසානං ඡායතනෙ වැඩුවා කියලා ලෝභ ද්වේෂ මෝහ දුරු වෙන්නේ නැහැ. ඒව ෂේ වෙලා යන්නේ නැහැ. කෙනෙක් ධර්මයේ හැසිරෙනවා නම් ධම්මානුධම්ම ප්‍රතිපදාවේ යුක්තනං ආං ඒකෙනානං මොකද වෙන්නේ? ඔව් ඒකෙනානං ඒ කාරණයෙන්ම පිදිය යුත්තෙක්, ප්‍රශංසා කළ යුත්තෙක් කියලා එයා කල්පනා කරනවා. ඊළඟට මොකද කරන්නේ? එයා කවදාවත් ආකාසනං ඡායතනෙ මුල් කරගෙන තමාව හුවා දක්වන්නෙත් නැහැ, අනුන්ව හෙලා දකින්නෙත් නැහැ කියනවා. ඊළඟට මහණෙනි තවත් අසත්පුරුෂයෙක් ඉන්නවා කියනවා. එයා ආකාසානං ඡායතනෙ ඉක්මවා ගිහිල්ලා මොකද වෙන්නේ? විඥානය අනන්තයි කියලා සිහි කරලා
විඤ්ඤාණං ඡායතනෙ උපදවාගෙන වාසය කරනවා. එයා වාසය කරන්නේ මොකක් උපදවාගෙනද? විඤ්ඤාණං ඡායතනෙ උපදවාගෙන. දැන් මේ විඤ්ඤාණං ඡායතනෙ උපදවාගෙන ඉන්න අසත්පුරුෂය හිතනවා කියනවා, මට නම් විඤ්ඤාණං ඡායතනෙ තියෙනවා, අනෙක් අයට නෑ, අනෙක් භික්ෂූන්ට නම් නෑ, අනෙක් මිනිස්සුන්ට නෑ. එතකොට මොකද කරන්නේ? එයා හිතනවා කියනවා මොකද්ද? ඕ එයා හිතනවා කියනවා ඒකෙන් තමාව ඉස්මතු කරලා දක්වනවා, අන්න අයව හෙලා දකිනවා කියනවා. මේක මොන ධර්මයට දයිත? මේක සත්පුරුෂ ධර්මයට. සත්පුරුෂයෙක් ඉන්නවා, එයා කල්පනා කරනවා විඤ්ඤාණං ඡායතනෙට සමවැදුණා කියලා ලෝභ දේශ මොහ දුරු වෙන්නේ නෑ. ඒ නිසා විඤ්ඤාණං ඡායතනෙට සමවදින්න බැරි වුණත් කෙනෙක් ධම්මානුධම්ම පටිපදාවෙන් ඉන්නවා නම් ඊළඟට ධර්මයේ හැසිරෙනවා නම් ඒකෙනා මොකද වෙන්නේ? ඒකෙනා ඕ එයා සත්පුරුෂයෙක් නේද? පිදී ඒ කාරණයෙන් මෙයාව පීදා පුදන්න ඕන කියනවා, ප්‍රශංසා ලබන්න ඕන කියනවා. ඊට පස්සේ එයා කවදාවත් මම විඤ්ඤාණං ඡායතන යන කෙනෙක් කියලා හිත දියුණු කරපු කෙනෙක් කියලා ආඩම්බර වෙන්නේ නෑ කියනවා. තමන් ආමාගනේ මොකද්ද? තමන් හුවා දක්වා ගන්නෙ නෑ, අන් අයව හෙලා දකින්නේ නෑ කියනවා. ඊළඟ තව කෙනෙක් ඉන්නවා කියනවා මොකද්ද? විඤ්ඤාණං ඡායතනෙ උපදවා ගන්න හිටපු කෙනාගෙන වොන් දැන් අපි කිව්වා. ඊළඟට තියෙනවා මොකද්ද? ඕ ආකින්චඤ්ඤායතනෙ උපදවාගෙන වාසය කරනවා. ඒ කියලා කියන්නේ සියලු ආකාරයේ විඤ්ඤාණං ඡායතනෙ ඉක්මවා ගිහිලා රැස් වෙන සමාධියක් නේද? ආකින්චඤ්ඤායතනෙ. ඒකට මොකද කරන්නේ? එයා හිතනවා කියනවා මම නම් ආකින්චඤ්ඤායතන සමාපත්තියට සමවදින කෙනෙක්, මේ අනික් භික්ෂූන්ට නම් එහෙම බෑ කියනවා. අනික් භික්ෂූන්ට එහෙම බෑ කියනවා. එතකොට මොකද වෙන්නේ? ඒකට මොකද වෙන්නේ? යා තමාව හුවා දක්ව ගන්නවා, අන් අයව හෙලා දකිනවා කියනවා. තමාව හුවා දක්වගෙන අන් අයව හෙලා දකිනවා කියනවා. ආන් ඒක අසත්පුරුෂ ධර්මයද නැද්ද? අසත්පුරුෂ ධර්මයක්. බුදුරජාණන්සේ දේශනා කරනවා සත්පුරුෂයෙක් ඉන්නවා කියනවා. එයා කල්පනා කරන්නේ ඕ ආකින්චඤ්ඤායතනෙ උපදවාගෙන වාසය කළා කියලා. ඒක මොකද්ද? ඒකෙන් ලෝභ දේශ මෝහ සාග දේවල් දුරු වෙන්නේ නෑ කියනවා. හැබැයි එයා හිතනවා කියනවා මොකද්ද? එයා හිතනවා ඒකෙන් ලෝභ සහගත දේවල්, ද්වේෂ සහගත, මෝහ සහගත දේවල් දුරු වෙලා යන්නේ නෑ, ෂේ වෙලා යන්නේ නෑ කියනවා. එයා හිතනවා කියනවා එයා ධර්මයේ හැසිරෙනවා කියනවා. එයා ධර්ම ධම්මානුධම්ම ප්‍රතිපදාවේ ඉන්නවා කියනවා. ඒන් ඒ කාරණෙන් එයාව පිදිය යුතුයි කියනවා. එයාට ප්‍රශංසා කළ යුතුයි කියලා කියනවා. අන්න එතකොට මොකද වෙන්නේ? ආන් ඒක මොන ධර්මයට අයිතිද පින්වත්නි? ඒක සත්පුරුෂ ධර්මයට අයිති. එතකොට මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඕ මම මහණෙනි නැවතත් අනිකක් කියන්නම් කියනවා. තව කාරණයක් කියන්නම් කියනවා. මොකද්ද ඒ? තමයි ඔන්න කෙනෙක් ඉන්නවා කියනවා නේව සංඥා නා සංඥායතනය උපදවාගෙන වාසය කරන කෙනෙක්. එයා මොනවද උපදවාගෙන වාසය කරන්නේ? නේව සංඥා නා සංඥායතනය. එතකොට ආන් ඒක උපදවාගෙන වාසය කරන අසත්පුරුෂේ ඉන්නවා කියනවා. එයා මොකද කරන්නේ? ආන් ඒ කාරණේ මුල් කරගෙන මම නම් ඉතින් නේව සංඥා නා සංඥායතනය පුරුදු කරන උපදවාගෙන ඉන්න කෙනෙක්. එතකොට අනික් අය නම් එහෙම නෑ, අනික් භික්ෂූන් එහෙම නෑ කියලා මොකද කරන්නේ? තමාව හුවා දක්වනවා, අනික් අයව හෙලා දකිනවා කියනවා. තමාව හුවා දක්වනවා, අන් අයව හෙලා දකිනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එතකොට ඔන්න මොකද වෙන්නේ? කෙනෙක් ඒ කාරණේ මුල් කරගෙන අසත්පුරුෂ ධර්මයට අයිති වෙනවද නැද්ද? ඒ කාරණේ මුල් කරගෙන අසත්පුරුෂ ධර්මයට අයිති වෙනවා කියනවා. අසත්පුරුෂේ බවට පත් වෙනවා කියනවා. එහෙනම් දැන් පේන විදිහට මොකකටවත් තමාව හුවා දක්වන්න බෑ.
අනික අයව හෙලා දකින්නත් බෑ. නේද? හෙලා දැක්කොත් අසත්පුරුසයි. තමාව හුවා දැක්කොත් අසත්පුරුසයි කියනවා. හැබැයි සත්පුරුෂයෙක් ඉන්නවා කියනවා. ඒ සත්පුරුෂයා කොයි වගේද? එයා හිතනවා කියනවා නේව සංඥානා සංඥායතනය පුරුදු කලා උපදවාගෙන වාසය කළා කියලා. ඒ හේතුවෙන් මේ ලෝභ ද්වේෂ මෝහ සහගත දේවල් දුරු වෙන්නේ නෑ. එයා එහෙම හිතනවා. හිතලා කියනවා එයා ධර්මේ හැසිරෙනවා කියනවා. එයා ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් යුක්ත වෙලා ඉන්නවා කියනවා. ආන් ඒ කාරණෙන් අර ඒ කෙනාව පුදන්න සුදුසුයි කියනවා. ඒ වගේම ප්‍රශංසා ලබන්න සුදුසුයි කියනවා. ඒ කෙනා මොකද කරන්නේ? නේව සංඥා නා සංඥායතනේ වඩනවා කියන එකක් මුල් කරගෙන තමාව හුවා දක්වන්නේ නෑ. අන් අයව හෙලා දකින්නෙත් නෑ කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ වගේම තමයි මහණෙනි. මොකද්ද? ඕ අපි හිතන්න ඕන කියනවා. සත්පුරුෂයෙක් ඉන්නවා. එයා තමයි කොහොමද හිතන්නේ? ඕ එයා තමාව හුවා දක්වන්නේ නෑ. අනිත් අයව හෙලා දකින්නේ නෑ. එයා සත්පුරුෂ ගති තියෙන කෙනෙක්. අසත්පුරුෂයා මොනවා තියෙන කෙනෙක්ද? තමාව හුවා දක්වනවා මේ පුංචි පුංචි දේවල් පවාරගෙන. අනික් අයව හෙලා දකිනවා. මේක මොන භූමියට අයිතිද? අසත්පුරුෂ භූමියට අයිති. අසත්පුරුෂ ධර්මයට අයිති කියන. එදවිට බුදුරජාණන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම. පින්වත් මහණෙනි නැවත අනෙකක් කියනවා නම් සියලු ආකාරයෙන් නේව සංඥානා සංඥායතන ඉක්මවා ගිහිල්ලා සංඥා වේදිත නිරෝධය උපදවාගෙන වාසය කරන අසත්පුරුෂෙක් සංඥා වේදිත නිරෝධ සමාපත්තිය උපදවාගෙන වාසය කරන කෙනෙක් ඉන්නවා කෙන සත්පුරුෂේ. මොකද වෙන්නේ? ඒ හේතුවෙන් ඔහු තුලගේ ආශ්‍රවයන් සේවෙලා යනවා කෙනවා. එතකොට පින්වත් මහණෙනි මේ භික්ෂුව කිසි දෙයක් මම මගේ ආත්මය කියලා ආදි වශයෙන් කෙලෙස් ඇති වෙන හැඟීම් ඇති කරගන්නේ නැහැ. කිසි තැනක හෝ කෙලෙස් ඇති වෙන හැඟීම් ඇති කරගන්නේ නැහැ. කිසි කෙනෙක් කෙරෙන් හෝ කිසි කෙනෙක් කෙරෙන් හෝ කෙලෙස් ඇති වෙන හැඟීම් ඇති කරගන්නේ කිසි තැනකවත් කිසි කෙනෙක් ගැනවත්. ඕ කෙලෙස් ඇති වෙන හැඟීමක් ඇති කරගන්නේ නෑ කියනවා. එහෙනම් දැන් බලන්නකෝ මෙතනදී විතරක් පොඩ්ඩක් වෙනස් වුණා නේද? මොකද්ද? නිරෝධ සමාපත්තිය සමවැදුන අසත්පුරුෂය ගැන කිව්වේ දේශනා කළේ නෑ බුදුරජාණන් වහන්සේ. අනෙක් හැමතැනම ඒ කියන්නේ නේව සංඥා නා සංඥායතට එනකන් අසත්පුරුෂෙක්ට ඒක උපදවා ගන්න පුළුවන් නේද? නේව සංඥා නා සංඥායතනේ සමාපත්තියට සමවදින කෙනෙක් ඉන්නවා කියනවා නේද? එයා අසත්පුරුෂෙක් නම් එයා අසත්පුරුෂෙක් ඉන්නවා කියනවා. ඒ අසත්පුරුෂයා තමාව හුවා දක්වනවා, අනික් අයව හෙලා දකිනවා කියනවා. හැබැයි බුදුරජාණන් දේශනා කරනවා මහණෙනි නැවත අනිකක් කියනවා නම් සියලු ආකාරයෙන් නේව සංඥා නා සංඥායතන ඉක්මවා ගොස් සංඥා වේදිත නිරෝධය උපදවාගෙන වාසය කරන සත්පුරුෂයෙක් ඉන්නවා. ඒ කියන්නේ එහෙනම් නිරෝධ සමාපත්තියට කවදාවත් අසත්පුරුෂයෙකුටපත් වෙන්න බෑ කියන එකයි මේකෙන් කියන්නේ. ඒක සමාවදින්න පුළුවන් සත්පුරුෂයෙකුට මේතරයි කියනවා. මොකද වෙන්නේ? ආන් ඒ සත්පුරුෂයා ප්‍රඥාවෙන්ලත් අවබෝධයේ හේතුවෙන් ඔහු තුන ආශ්‍රව සේවෙලා යනවා කියන ප්‍රඥාව හේතු කරගෙන ප්‍රඥාවෙන්ලත් අවබෝධයේ හේතුවෙන් ඔහු තුල ආශ්‍රයේ සේවෙලා ආශ්‍රව සේවෙලා යනවා කියන. එතකොට මොකද වෙන්නේ? පින්වත් මහණෙනි මේ භික්ෂුව කිසි දෙයක් මොකක් කරලාද ගන්නෙ නැත්තේ? මම කියලා ගන්නෙ නෑ, මගේ කියලා ගන්නෙ නෑ, මගේ ආත්මය කියලා ගන්නෙ නෑ කියන. කිසි තැනක හෝ කෙලෙස් ඇති වෙන හැඟීම් ඇති කරන්නේ නෑ කියනවා. ඒ වගේම කිසි කෙනෙක් කෙරෙන් හෝ කෙලෙස් ඇති වෙන හැඟීම් ඇති කරගන්නේ නෑ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා එයා තමයි සත්පුරුෂයා. එයා කවුද?
සත්පුරුෂයා කියනවා. ඒ තමයි සත්පුරුෂ ධර්මයේ කිසිම කෙලෙස් හටගන්න ඉඩ දෙන්නේ නැහැ කියනවා. එතකොට එහෙමනම් පින්වත්නි මේ කාරණේදී අපි ගත යුතු දේවල් මොනවද? දැන් ඔන්න බුදුරජාණන්ගේ දේශනේ අවසානයිනේ. බුදුරජාණන්ගේ දේශනේ අවසානයි. එහෙමනම් මහරහත්තුතුමන් අසත්පුරුෂ නෑ. කවුරුවත් පහත් කළ සලකන්නේත් නෑ. තමාව තමාව උසස් කොට සලකන්නේත් නෑ. දැක්කනේ සාරිපුත්ත මහරහතන් වහන්සේනේ අං කැඩිච්ච ගුණෙක් වගේ ඉන්නෝ කියන්නේ. පාපිස්සක් වගේ කියලා කියන්නේ. පාපිස්ස මොකද කරන්නේ? හොඳ ඒවා පිහලා ගියත් නරක ඒවා පිහලා ගියත් සද්ද නැතුව ඉන්නවා. මුළු ගේම පිරිසිදු වෙන්න එළියට වෙලා ඔක්කොම කුණු දරාගෙන ඉන්නවා නේද? එතකොට එයා කවදාවත් ආයේ උඩඟු වෙන්නේ ආඩම්බර වෙන්නේ නැ පාපිස්සක් වගේ කියනවා. අං කැඩිච්ච ගෝණෙක් වගේ කියනවා. දැන් සමහර දවස්වල සාරිපුත්තයන් වහන්සේත් එක්ක තර්ක විතර්ක කරන්න ආපු අයට කිව්වනම් එහෙම ආයේ යන්න එන මන් නැති වෙන්න දේශනා කරන කියන්න තිබුණ දොස් කියන අයටද හැමෝටම. ඒත් සාරිපුත්තයන් වහන්සේ කොහොමද හිටියේ? අං කැඩිච්ච ගෝණෙක් වගේ හිටිය කෙනා. අං කැඩිච්ච ගෝණෙක් වගේ හිටිය කෙනා. එතකොට අන්න අපි මොකද කරන්න වෙන්නේ? සත්පුරුෂ ධර්මයට එන්න ඕනේ. අසත්පුරුෂ ධර්මය අතාරින්න ඕනේ. මොකද්ද සත්පුරුෂ ධර්මය? තමාව හුවා දක්වා ගන්නෙත් නෑ. අනුන්ව පහත් කරලා හෙලා දකලා කතා කරන්නේ නෑ. මොනම හේතුවකටවත්. මොනම හේතුවකටවත් බෑ. එහෙනම් කවුරු හරි ගෙන් කිව්වොත් එහෙම ඔහොම දරණන් හරියන්නේ නෑ. මෙහෙමයි මැරලා ගිහලා නිකන් ඉතින් අපායයි. අපි වගේ පොඩ්ඩක් මේ බණ භාවනා කරන්න ඕනේ. කෝ කිසිම ගානක් වගත්තුකම් මේ ඔහොම පුළුවන්ද මං අහන්නේ කියලා හිතුවොත් ඒක සත්පුරුෂ ධර්මයට දායිති අසත්පුරුෂ ධර්මයට. ඒ කාර්යයෙන් අපිට නොතේරුණාට සියුම් විදියට තමාව හුවා දක්කනවා. දකින්නවා අන් අයව හෙලා දකින්නවා පහත් කරලා සලකනවා. එතකොට එහෙනම් ඒක තමයි අසත්පුරුෂ ස්වභාවය. සත්පුරුෂයාගේ ස්වභාවය මොකද්ද? මොනම හේතුවකටවත් පුංචි දෙයක් නිසාවත් මහා දෙයක් නිසාවත් තමන්ව හුවා දක්වන්නේ නැහැ. අනෙක් අයව හෙලා දකින්නේ නැහැ. ඔන්න හිතන්නකෝ අසනීප වෙච්ච මහා දරුණු නපුරු රෝගයක් හැදිච්ච කෙනෙක් ඉන්නවා. එයාව දැකලා එතන ඊ කියලා හිතනවද? අයියෝ මෙහෙමත් කාලකන්නේ මිනිස්සු කියලා හිතනවද? නෑ, යා හිතනවා කියන කොහොමද? මමත් මේ වගේ සංසාරේ ඕන තරම් මේ විදියට ඉන්න ඇති. ආයෙ ඉපදුනොත් මේ විදියට ඉන්න වෙයි කියලා හිතනවා. මමත් ඔහොම වෙයි කියලා හිතනවා. එතකොට මෙයා වෙන කෙනෙක්ව හෙලා දකින්නෙත් නෑ. තමාව හුවා දක්වන්නෙත් නෑ කියනවා. අපි හිතමුකෝ දුප්පත් මිනිස්සෙක්ව දකිනවා. එතකොට යා හිතන්න ඕන කොහොමද? මමත් මේ වගේ සංසාරේ එනකොට ඕන තරම් දුප්පත් වෙලා ඉන්න ඇති. අනාගතයේට ඉපදි ගියොත් ආයෙත් මට මෙහෙම දවසක වෙන්න වෙයි කියලා. යා මොකද කරන්නේ? අනුකම්පාවෙන් කරුණාවෙන් කතා බහ කරනවා කියනවා. තේරුණාද? ඕන කෙනෙක් ඉන්නවා කියනවා. මොකද්ද? කෙනෙක් ඉන්නවා කියනවා. එයා හිතනවා කියනවා මෙහෙම, අපි නම් ඉතින් උගත් ආය නේද? අන්න එතකොට ඒකෙන් කෙනෙක්ව පහත් කරලා සලකලා තමාව හුවා දැක්කොත් තමයි අකුසලයක් වෙන්නේ. අසත්පුරුෂයෙක් වෙන්නේ නේද? අසත්පුරුෂයෙක් වෙන්නේ. ඒ නිසා අපි මොකද්ද හොඳට හිතට ගන්න ඕන? අපි හොඳට හිතට ගන්න ඕනේ නේද? ලස්සන කෙනෙක් දකිනවා. එතකොට කොහොමද සිහි කරන්නේ? මමත් මෙහෙම ලස්සන වෙලා ඉන්න ඈති සංසාරේ. අනාගතේ ආයි ඉපදුනොත් එහෙම ආයෙත් මේ වගේ ලස්සන වෙයි. ඉතින් මේ ගැන දුක් වෙන්න ඕනේ නෑ. ආඩම්බර වෙන්න දෙයක්වත් නෑ. ඒ නිසා හැම වෙලේම මොකද කරන්නේ? මොනම හේතුවක් උදා නිසාවත් තමාව හුවා දක්වා ගන්නෙත් නෑ. අන් අයව හෙලා දකින්නෙත් නෑ. තමාව හුවා දක්වා ගන්නෙත් නෑ. අනික් අයව හෙලා දකින්නෙත් නෑ. එයා මොන ධර්මයේ පුරුදු කරන කෙනෙක්?
සත්පුරුෂ ධර්මය පුරුදු කරන කෙනෙක්. එයා මොනවා එයා කවුද? එයා සත්පුරුෂය නේද? දැන් එතකොට ඔවුන් දැන් බෝඩ් එකක් ගහලා මුද්‍රණය කරලා දුන්නොත් ඈ දැන් මොන බෝඩ්ද ගොඩක් ඕනේ? සත්පුරුෂයා කියන බෝඩ්ද අසත්පුරුෂයා කියන බෝඩ්ද? ඈ දැන් මේ වෙනකන් අපි ගාව තිබිච්චා. මේ වෙනකන් අපි ගාව තිබිච්ච මොනවද කියලා හොඳට කල්පනා කරන්න ඕනේද නැද්ද? ඕනේ නේද? එතකොට ආයේ කවුරුවත් ඇවිල්ලා මේ කියලා ඇඟිල්ලෙන් ඇනලා කියන්න ඕනේ නෑ. ඔහේ අසත්පුරුසයි, ඔහේ සත්පුරුසයි කියලා කියන්න ඕනේ නෑ. තමන්ම දන්නවද නැද්ද සත්පුරුසද අසත්පුරුසද කියන්නේ? අවුරුදු ගානක් බණ ඇහුවත් අපි සත්පුරුසද අසත්පුරුසද බලාගෙන යනකොට වෙලාවට අපි තමයි දන්නේ නේද? ඌවවායේ ප්‍රසිද්ධිය කියන්න ඕනේ නෑ. අපි මොහේ ඉවසගෙන දරාගෙන එයින්නම් පස්සේ හරි හැදෙන්න නේද? බහුතරේ ඉන්නේ කොයි ගොඩේද? අසත්පුරුෂ ගොඩේ නේද? බහුතරේ ඉන්නේ අසත්පුරුෂ ගොඩේ. අඩු ගානේ නිකමෙට තුනත් අපිනම් ශාලාව ඇතුලේ අනික එලි. ඒකත් තමාව හුවා දක්වන අනුන්ව පහත් කරනව නේද? කාට හරි තුනත් අපිනම් ස්ටේජ් එකේ අනික අය බිම. ඒකත් තමාව හුවා දක්වන අනුන්ව හේලා දකිනවා. මම නම් ලස්සනයි, අනික අය නම් කෑතයි. ඒක තමාව හුවා දක්වන අනුන්ව හෙලා දකින එක. මේවා අකුසල්ද නේද? අකුසල්. මේවා තියෙනකන් ඉතින් නිවන් දකින්න වෙන්නේ නෑ. මේවා ප්‍රහාණය කරන්නම වෙනවා. ප්‍රහාණය කරන්නම වෙනවා. දැන් සමහර ප්‍රශ්නවලට උත්තර ගොඩ හම්බුනේ නැද්ද අපිට දේශනාව පුරාවට? දේශනාව පුරාවට උත්තර ගොඩක් හම්බුණා. එහෙමනම් අපි සියලු දෙනාටම සත්පුරුෂය ධර්මයන් පුරුදු කරන්ඩ සත්පුරුෂයන් වෙන්ඩ වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා. සාදු සාදු සාදු.